මෙම පුණ්‍ය භූමියේ වැඩ සිටින අවසර පින්වත් නායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාගෙන අවසර පින්වත් සිල් මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද මේ දහවල අපිගෙන ගන්නේ අපිට ගොඩාක් වටින කාරණයක් පිළිබඳව. පින්වතුනි මේ පිළිබඳව දහස් වාරයක් ඒ එකම කාරණේ ගැන නැවත නැවත ඉගෙන ගත්තත් කමක් නෑ. නැවත 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 ශ්‍රවණය කළත් කමක් නෑ. නැවත නැවත තමන්ට ඒ කාරණේ නිවැරදි වෙනකන් නුවණින් විමසීමත් කළ යුතුයි. මේ කාරණිය නිවැරදි නොවන තාක්කල් අපිට ප්‍රඥාව සම්මා දිට්ඨිය උපදව ගන්නට අමාරුයි. මේ කාරණේ පිළිබඳව සිතීම තුළමයි ප්‍රඥාව වැඩෙන්නේ. අපි දන්නවා අපගේ ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේට තිබුණ මේ දස බල ඥානය. ඒ කියන්නේ ඒ ඔය පෙර ජීවිත දැකීම, සත්වේක් චුත වෙලා ගිහින් ඉපදීම, කලකී දේට අනුරූපව ඒව විපාක දෙන විදිහ, කොයි වෙලාවේ කොයි මොහොතේද. එතකොට මේ අසාමාන්‍ය ඥානයන් තියෙනවා. දිවස, දිව්‍ය ශ්‍රවණ, ඊට පස්සේ අන්සිත් කියවීම, ඊට පස්සේ කෙනෙක්ගේ සිත තුළ තියෙන හැකියා දැකීම. හැකියා කියලා කියන්නේ චිත්‍ර අඳින්න, වඩු වැඩ කරන්නට, මේසෙන් වැඩ කරන්නට, ඉගෙන ගන්නට ඉව නෙවෙයි. යාගේ සිත තුළ තියෙන හැකියාව චින්තනය, කියන්නේ සිතීමේ හැකියාව තමන්ගේ හිතේ තියෙන රාගය නැති වෙන විදිහට. ඔහු තුළ තියෙන හැකියාව හිතන්න පුළුවන් හැකියාව තමන්ගේ ද්වේෂය නැති වෙන විදිහට. මෝහය දුරු වෙන විදිහට හිතන්න පුළුවන් හැකියාව කොයි විදිහද? ඒ අභ්‍යන්තරයේ තියෙන හැකියාව කොයි විදිහට මතුවෙන ආකාරයටද බුදුරජාණන් වහන්සේ වචනේ හැසිරවිය යුත්තේ කියලා මේ උන්වහන්සේ තුළ තියෙන මේ අසාමාන්‍ය හැකියාව. තර් මේ හැකියාවත් එක්ක තමයි මේ සත්වයාට බුදුරජාණන් වහන්සේ පිහිට වෙලා තියෙන්නේ, අපට, දෙවියන්ට, බමුණට. තර් මේ හැකියාව මුල් කරගෙන. ඊතර මේ බුදුරජාණන් වහන්සේ මේ සත්වයා තුළ පවතින ඉන්ද්‍රියන්ගේ විවිධත්වය දැකලා තියෙනවා. මොනවද දකින්නේ? ඉන්ද්‍රියන්ගේ විවිධත්වය දකින්න. ඒ තමයි දැන් සමහර විට මේ බුද්ධ ශාසනයේ ඉන්න රාගයේ බලවත් කියන. කවුද ඉන්නේ? රාගයේ බලවත් අය ඉන්නු. තව කෙනෙක් ඉන්නවා, එයාගේ බලවත් රාගයට වඩා මොකක්ද? ద్వේෂයේ බලවත්. තව කෙනෙක් ඉන්නවා පින්වතුනි මෝහයේ බලවත් කෙනෙක්. ඒතර අපි මේ අයට කියනවා රාග චරිතයක්. එහෙම නැත්නම් ద్వේෂ චරිතයක්. එහෙම නැත්නම් මෝහ චරිතයක් කියලා.
ඔය මෝහෙත් එක තමයි දෘෂ්ටි චරිත කියලා කියන්නේ මෝහෙත් එක්ක ඉන්නයි. එතකොට මේ රාග චරිතයා කියන කෙනාගේ විශේෂත්වය මොකක්ද පින්නතුනි? එයා මේ සැප විඳීමත් එක්කනේ මේක තියෙන්නේ. අපි උපදින මොකක්ද? සැප විඳීම. ඒ සැප විඳීමට මෙයාගේ තියෙන ලෝලත්වය අධික. එහෙනම් ඒ සැපය හොයන කෙනෙක් මෙයා නිතර. එතකොට මේ සැපයට බලවත් බැඳිච්ච කෙනාට මේ දීම හඹාගෙන යන කෙනාගේ සිත කය වචන හැසිරෙන්නේ තීටන් රූප. එතකොට මෙයාට කියන කවුරු කියලාද? රාග චරිතයක් කියලා කියනවා. එතකොට මේ රාග චරිතයට මේ සැප විඳීම කියන කාරණේ තමයි හානිය ගොඩක්. එතකොට මෙයාට ටිකක් කමන්නේ දුෂ්කරතා ඇති වුණාට. නේද? මෙයා හොයන්නේ හොඳ ආකෑම බීම. හොඳ ඇඳුම්, හොඳ සිවුරු. ඊට පස්සේ කාමර අරමුණ තියන් ඉන්න විදිහ, සිවුරු පොරෝන විදිය. මේ හැම දෙයක්ම මොකද්ද? ඊට අනුරූපව නිර්මාණය වෙනවා. එතන මෙයාට ධර්මයේ දියුණු කරන්න ගියාම, සමාධිය ආදී ධර්මතා දියුණු කරන්න ගියාම තර රාගයෙන් ලොකුවට බැටකන්ට වෙන කෙනෙක්. ඒතකොට බලන්න මේ සත්වයාගේ ස්වභාවය. දැන් අපි එහෙම කෙනෙක් දැක්කොත් එයාගේ වෙන අඩුපාඩුවක් වුණොත් අපි ගොඩක් වෙලාවට නිନ୍ଦා කරයි, පහත් කරයි, හෙලා දකි. සමාජයේ කොන් කිරීමකට ලක් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ එහෙම කරලා නැහැ. ඇයි මේක හේතුඵල ධමයක් විදියට නේ දකින්නේ? අපි දකින්නේ පුද්ගලයෙක් විදියට. මුන්ද මෙහිමයි මෙහිම මේ උන්වහන්සේ හිම නිමේ දැක්කේ හේතුවක් නිසා. මේ සැප විඳීමට බලවත් බැඳීමත් එක්ක ඇති වෙච්ච දෙයක්. එතකොට යාට හික්මින්ද කියන කොමකද මේ යාට මේ සමතේ තමයි බලවත් තීව්‍රව දියුණු කරන්න කියන්නේ. සමතේ බලවත් වඩ වඩා තමයි අර රාගය මොකද කරන්නේ? යාට ප්‍රහාණය කරන්න තියෙන්නේ. ඒතර ද්වේෂ චරිතයාට බුදුරජාණන් ද්වේෂي වැඩි කෙනාට ඉක්මනට කෝප ගන්නවනේ. අඩුපාඩු පේන වැඩි. ඊට පස්සේ හරියට දසමෙට ඕනේ. අසාධාරණ පේන්න බෑ කියන අය. එයාට පුද්ගලිය ඇසුරු කරන්න අමාරු. යාළු මිත්‍රයෝ, ඊට පස්සේ ගෙදර අම්මා තාත්තා සහෝදරයෝ කාත් එක්කත් බෑ. ගැටීම් බහුල කෙනෙක්. කොහොමද? අධික ගැටීම් බහුල කෙනෙක්. ඒතර මෙයාට මේ සීලය කියන දේ මෙයාට කියන්නේ අදි සීලයේ හික්මෙන්න කියලා. ඒ මියාගේ මේ ද්වේෂෙත් එක මොනවා කරයිද දන්නේ නේ. වචනේ කොයි වෙලේ වගේ පුපුරයිද දන්නේ. කයින් කරන දියාව කරන දේ මොනවා වෙයිද දන්නේ. කොයි වෙලේ අර බෝම්බේ පුපුරන්න වගේ ආ. එතකොට මොකද පින්නතුනි? යා ගොඩාක් වචනේ සංවර කරන්න ඕනේ. ගොඩාක් කය ප්‍රවේශම් කරන්න ඕනේ. එතකොට යා ද්වේෂි මුල් කරගෙන ගුණවන්ත සත්පුරුෂ භික්ෂු භික්ෂුණියකට හෝ එහෙම නැත්නම් සිල්වතුන්ට වේවා නිନ୍ଦා අපහාස කරන්න පුළුවන් ටක් ගාලා. එහෙම වුණොත් එයාට සසරි ගොඩක් බලපාන්න පුළුවන්. අඹපාලිට එහෙම වෙලා තියෙනවා නේ. අඹපාලි පෙර ජීවිතේ මහාන වෙනවා. හරි සිල්වන්තයි, ගුණවන්තයි, චෛත්‍ය පිරිසිදු කරනවා. මේක වන්දනා කරද්දී ප්‍රදක්ෂනා කරමි. එක මිහිණින් වහන්සේ නමකට සිබුහුමක් ගිහලා අර අපි කියන්නේ මොනවද? කෙලවිසි වෙනවා. සේමත් එක කෙලවිසි වෙනවා. ඉතින් මේක දැක්කා. කවුද මේ මොකද්ද කියන්නේ? වෙසඟන වැයන්නේ ඉන්න වචනේ කියනවා කියලා බයිනවා කාටද? අර රහත් තෙරණියට. රහත් තෙරණිය නිහඬයි. වයින් කම්පා වෙන්නේ දැන්. ඒ කියන්නේ ඊ වචන හල සැලින්නේ අපිනේ. අපිනේ අඬන්නේ, අපිනේ හෝ තියන්නේ, අපිනේ කලබල වෙන්නේ. නිවනටපත් වෙලා දැන් ඉසිදාසි පස්සේ කම්පණ වීමක් නෑනේ. මොන්නම දීකිටවත් සැලෙන්නේ නැති සිතක් තියෙන්නේ. අකම්පිත සිතක් තියෙනවා. අරහත්. එතකොට ඒ වචනේ පිට වෙලා තියෙනවා ඉදා. ඊට පස්සේ නිස්සද්ද කරනවා, හා හා කටවහ ගන්න මේ වගේ කෙනෙක් එපා කියනවා. නමුත් බාණ්ඩ ගුණවන්ත කෙනෙකුට බරපතල වචනේ පිට වුණා. කල්පගා නිරේ ගිහිල්ලා කල්පගානක් මේ වෙසඟනක් වෙලා උපදිනවා. ඒතකොට ස්වාමියෙක් නැති වෙසඟනක් වෙලා ඉපදිලා ඒ නම පටබැඳිනවා. බුදුරජාන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ඇයි ජීවිතයක් ගත කරන්නේ? නගර සෝබනීය විදිහටයි පත් කෙරෙන්නේ. නමුත් බලන්න පින්වතුනි, සසරේ ඒ ජීවිතෙත් එයා එහෙම වුණාට සීලයට ධර්මයට කැමති කෙනෙක්. ඒ සසරේ පුණ්‍ය විපාකෙ පැමිණිනෝ බුදුරයන් වහන්සේ දන්පැන් පූජා කරනවා. අඹ වනයද්ද කොහෙද පූජා කරන මට මතක විදිහට. පස්සේ අරහත්ත්වයට පත් වෙනවා. අරහත්ත්වයට පත් වෙලා සසරින් ගැලවිලා යනවා. එතකොට බලන්න දැන් ඒ අපිට පේනවා ඒ ජීවිතයේ දිහා බැලුවාම ඒ රාගය බහුල කෙනෙක් ඒ කවුද? අම්බපාලිය කියලා කියන්නේ.
එතකොට ද්වේෂي බාහන සසරි පටිසන්දින විදිය මේ සැප විඳීම අවබෝධ නොකරගත් හිඳ වෙන එකක් අපේ හට ගන්න සිටි මේ දුක් විඳීම අවබෝධ නොකර ගන්න හිඳ පැටලෙන්න යන දුක් විඳීමත් එක්ක උපේක්ෂා විඳීමත් එක්ක පැටලෙන්න යන එතකොට මේ ද්වේෂ චරිතයට අදි මේ අදි සීලයේ හික්මෙන්ද කියන දැන් කයයි වචනය රැක ගන්න දැක්කනේ අම්බපාලිට වෙච්චදී වචනි මිස්සුනි මගහැරුනි ඊට පස්සේ මෝහ චරිතය කියලා කියන්නේ පින්නතුනි යාට දැන් මෝහය කියන්නේ දෘෂ්ටිත් එක්ක තියෙන එකක් යමක් නිවැරදිව තේරුම් නොගැනීම යාට බුදුරජාණන් වහන්සේ බලවත් වඩන්න කියන්නේ විදර්ශනාව විදර්ශනාව කියන්නේ පංච පාදානස්කන්ධ ආයතන පටිච්ච සම්පදෙන් විමසීමමයි ඊට පස්සේ උපේක්ෂා විඳීම කියන්නේදී හොඳට අවබෝධ කිරීමමයි උපේක්ෂාවත් එක්කනේ මෝහය තියෙන්නේ ඒතර බලවත් මේක දියුණු කරන්න කියලා එතර බාණ්ඩ ශාස්තුන් වහන්සේ මේ සැපට බැඳිච්ච දුකට බැඳිච්ච උපේක්ෂාවට බැඳිච්ච සත්වයාගේ චරිත ස්වභාවය සහ ඔහුට ධර්ම මාර්ගයේ පණවන ලස්සන. ඒතර තේරුම් ගන්න ඕනේ මේ බුදුරයන් වහන්සේගේ තියෙන ආශ්චර්යවත් බවනි. පුදුමාකාර විජ්ජාචරණ සම්පන්නයි. මේ සත්වයව අඳුන ගන්නව මෙහෙම කරද්දි. ඒක ඉතින් අපිට හිතා ගන්නට පුළුවන්ද? බැහැ පින්නතුනි. එතකොට මේ මේ කෙනෙක් තුළ මේ දැන් අපි හිතමු මෙහෙම පින්නතුනි. ඒ වගේම තමයි පින්නතුනි මේ ඒ බුදුරයන් වහන්සේගේ ඒ ආශ්චර්ය වගේම තමයි පින්නතුනි මේ ඉන්ද්‍රියන්. දැන් අපිට ඉන්ද්‍රියන් කිව්වහම පින්නතුනි එකක් තමයි මොකද්ද? ශ්‍රද්ධා ඉන්ද්‍රිය. තව ඉන්ද්‍රියක් තියෙනවා සද්ධා ඊට පස්සේ විරි ඉන්ද්‍රිය. ඊට පස්සේ සති ඉන්ද්‍රිය. සමාධි ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය කියලා අපි කියනනේ පහක්. එතන මේක නිස්සරණයට අයිති මේ ඉන්ද්‍රියන් පහ මොනවට අයිති එකක්ද නිස්සරණය කියන්නේ මොකක්ද ඕ සරලව අපි කියනවා නිදහස් වීම කියලානේ කියන්නේ හරි ඇත්ත කුමකින්ද කුමකින්ද නිදහස් වෙන්නේ ඕ එතනදි පින්නතුනි ආසාවෙන් නිදහස් වීම කියන්නේ මොකෙන් නිදහස් වීමද? එතකොට නිස්සරණී කියන්නේ ආසාව අත්හැරීම ගැන බුදුරජාන් වහන්සේ කරන පැනවීම. ඒ කියන්නේ දේශනා. නිස්සරණී කියන්නේ. ඊතර මේ සද්ධා ඉන්ද්‍රිය, ඒ කියන්නේ සද්ධාව කිව්වහම තුනුරුවන ගැන තියෙන හිතේ පැහැදි බුදු ගුණ, දහම් ගුණ, සංග ගුණ අඳුනගෙන සද්ධාව තවත් නිර්වචනයක් තමයි කුසලය. කුසලියට තියෙන තද ආසාව. ඒතර මේ කුසලිය කියන මේ ඉන්ද්‍රිය ශ්‍රද්ධා ඉන්ද්‍රිය මොකද්ද කරන්නේ? ඒදී යා බලවත් හිත තුල පුරුදු කරනවා. එතකොට මේ ශ්‍රද්ධාව මුල් කරගෙන යා අත්හරින්නේ මොකද්ද? රාගය, ద్వේසය, මෝහය, ආසාව. පසුතැවෙන එක. පසුතැවෙනවා නම් පින්නොතුනේ මේ ධර්ම මාර්ගයේ දියුණු කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා පසු තැවෙන්නේ නැති කෙනෙක් විය යුතුයි. පසු තැවෙන්නේ නැති කෙනෙක් වෙන්න ඕනේ. වැරදක් නොවිච්ච කෙනෙක් අත උසන් ඉස්සරහට එන්න. ජීවිතේ කයින් වරදක් නොවිච්ච, වචනෙන් වරදක් නොවිච්ච, සිතින් වරදක් නොවිච්ච කෙනෙක් ඉස්සරහට ඇවිල්ලා හිටගන්න. ඈ? ආ ආසාව තියෙනවනම් කෙලස් තියෙනවනම් ආ වැරදි තමයි. එහෙනම් පින්නතුනි මේකට පසුතැවිලා හරියනවද? නැහැ. පසුතැවෙන කෙනාට ධර්මය වඩන්න අමාරුයි. ඒක අකුසලයක් කියලා අඳුනගන්න ඕනේ. එයා අඳුනගෙන ඒක වැඩන්නේ නිවැරදි වීම වැදගත්. අඟුලිමාල, අම්බපාලිය, ඊට පස්සේ මේ ශාසනයේ බුද්ධ ශාසනය පැමිණ බොහෝ අය පටාචාරාව ඊට පස්සේ කිසා ගෝතමී මුලින්ම පසුතැවීමක් ඇරලා තියෙනවා. දුක් වෙන්නේ මේ ලැබිච්ච ලාභෙට ඉන්නේ. ඉතින් අපිට තියෙන නොහැකියාව මොකද්ද? පසුතැවීමමයි වැදගත්. ඒතර අපේ හිත වඩන්ට අමාරුකම් එනවා. ඒක නිසා අපි ඒ දේට හුරු වෙන්න එපා. ඒ කාරණේට කවදාවත් හුරු වෙන්න එපා පිළිතුරු. වැඩක් නැති එකක්. මොකද අපි පල් හොරු වෙලා සල්ලාලිය වෙච්ච ජීවිත අනන්තයි.
අපි කරලා තියෙන දේවල් සසරේ අනන්ත හිතා ගන්නට බෑ. අම්මා තාත්තා මරලා ඇති. කියන්ට බැරි පාප කර්ම අපි වෙලා නැද්ද අතීත සංසාරේ වෙලා ඇති. දකින්න බැරි ඒවා දකලා ඒවා ගැන කල්පනා කරා නම් ඉතින් ඉවර තමයි. ඉවර තමයි. එනිසා මුලින්ම තේරුම් ගන්න ශ්‍රද්ධා ඉන්ද්‍රියෙන් කරන්නේ මේවා අත්හරින එක. විරිය ඉන්ද්‍රිය මේ ලෝකෝත්තර එකක්. එතකොට මේ ලව් මේ ලෝකයේ තියෙන දේ අත්හැරීමට මුල් වෙන දේ විරිය. ඊට පස්සේ සිහිය. ඊට පස්සේ සමාධිය. ඊට පස්සේ ප්‍රඥාව. එතකොට මේ ඉන්ද්‍රියන් මේ ලෝකේ අත්හරින්න අපිට උදව් කරන ඒවා. මේ ඉන්ද්‍රියන් පහ. ඒකනේ මේක වඩන්ට කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දකිනවා තිවුර ඉන්ද්‍රිය තියෙන අය. ඒ කියන්නේ ශ්‍රද්ධාව, විරියාදි තිවුර ඉන්ද්‍රියන්ගෙන් යුක්ත අය. තිවුර ඉන්ද්‍රිය තියෙන කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන සමහරට නිස්සරණයේ පිණිස අත්හරින්න කියලා කෙටියෙන් අනුශාසනා කරන්නේ. ගොඩ කියන්නේ ඒ කෙනාට. ඉක්මනට යා අවබෝධයටපත් වෙන කෙනෙක්. පොඩි උත්සාහයක් ගන්න. මධ්‍යස්ථ ඉන්ද්‍රිය ධර්මයන් තියෙන කෙනෙක් ඉන්නවා. එයාට ආදීනවයත් නිස්සරණියත් ගැන පෙන්වා දෙනවා. මෘදුවත් දීර්ඝ වශයෙන්ුත් කරුණ පෙන්වා දීමක් කරනවා. බාණ මේ ඉන්ද්‍රියන් අනුව බුදුරජාණන්සේ මේ දේශනා කරන කෞශල්‍ය දෙවියන්ට අපිට. එතකොට මෘදු ඉන්ද්‍රිය තියන අය ඉන්නවා හීනයි. එතකොට බුදුරජාණන් වහන්සේ යාට විදර්ශනාවෙන් කරුණ පෙන්වා දෙනවා කියලා. ඒ වගේම තමයි යාට තීව්‍රව කරුණ බලවත් පෙන්වා දීමක් කරනවා කියලා. ප්‍රඥාව දියුණු වීම පිණිස. එතකොට අපිගේ ශාස්තුන් වහන්සේ මේ සත්වයා ගැන මොනතරම් අවබෝධින් අනුකම්පාවෙන් යුතුව කටයුතු කළද? එතකොට යම් කෙනෙක් එක්ක වචනයක් කතා බහ කරද්දී ඒ ශාස්ත්‍රඥ වහන්සේ මොනතරම් ප්‍රඥාව හසුරුවලා තියෙනවද අපිට හිතාගන්න බෑ. පින්වතුනි, යාගේ ඒ සිතන්න පුළුවන් හැකියාව චිත්ත අභ්‍යන්තරින් බුදුරජාණන්සේ මතු කරපු ලස්සන. එතකොට මේ ප්‍රඥාව කියලා කියන්නේ මොකක්ද? අපි පින්වතුනි සිතින් මොකද්ද කරන්නේ? සිතින් මොකද්ද කරන්නේ? යමක් දැනගන්න. විඥාණය මොනවද කරන්නේ? අපි දැනගන්න. දැන් කණින් මේ කියන දේ අහගෙන ඉන්නු දැනගන්න යම. ඇසින් යමක් දැනගන්න. ඊට පස්සේ නාහින් නාහි විඥාණයෙන් දැනගන්න. දිවේ විඥාණයෙන් දැනගන්න. කයේ විඥාණයෙන් අපි යමක් දැන හිතේ හටගන්න විඥාණයෙන් දැනගන්න. ඒතර අපි දැනගන්නේ මොකක්ද? මේ ධර්මින් රූපය ගැන දැනගන්න. මොනව ගැන දැනගන්නේ? රූපය ගැන. තව වේදනාව ගැන දැනගන්න. හඳුනා ගැනීම ගැන දැනගන්න. චේතනාව ගැන දැනගන්නවා. සිත විඥාන ගැන දැනගන්න. ඒතර මේ දැනගන්නා දේ තමයි යාගේ මොකක්ද? අවබෝධි වෙන්නේ. ඒක තමයි යාගේ මොකද්ද වෙන්නේ? ප්‍රඥාව වෙන්නේ. මොකද්ද වෙන්නේ? ප්‍රඥාව. එහෙනම් අපිට පැහැදිලි මේ ජීවිතයේ ගැඹීර දේ ගැන බුද්ධ දේශනාවෙන් දැනගන්න ඕනේ. ඒ දැනගන්න දේ යාගේ මොකක්ද වෙන්නේ? ප්‍රඥාව වෙනවා. මොකද්ද වෙන්නේ? ප්‍රඥාව. මෙන්න මේ ප්‍රඥාව මොකද්ද කරන්න ඕනේ? වඩන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ? වඩන්න ඕනේ. එතකොට පින්නොතුනි මේ ප්‍රඥාව මුල් කරගෙන තමයි තෘෂ්ණාව වියලවන්නේ. එහෙම නැත්නම් නැති කරන්න තියෙන්නේ. ප්‍රඥාව දියුණු කරගෙන. දැන් චතුරාර්ය සත්‍ය ගැන අවබෝධිනී කියන්නේ. එතකොට අපිට මෙහෙම දෙයක් තියෙනවා. අපේ ජීවිතයේ පින්නොතුනි අර ඔයාලා අහලා ඇති සැප විඳීම තුළ තියෙන මොන අනුසයද? රාගයේ අනුසය. දුක් විඳීම තුළ තියෙන ද්වේෂයේ අනුසය. හිතින් දුක් වෙන්නේ ද්වේෂයේ අනුසය. උපේක්ෂාව තුළ තියෙන මෝහයේ අනුසය කියලා කියනවා. දැන් අපි හිතමු මේ අපිට තියෙන මානසික දුකක්. මොකද්ද තියෙන්නේ? මානසික දුක තියෙනවා. දුක කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. එතකොට කුසල් නැද්ද? දුක වෙන කුසල් නැද්ද? මොකද්ද? ඈ අපි අනිත් හැම දෙයක් ගැනම දුක් වෙනවද? ඒක මොකද්ද? අකුසලයක්. හැබැයි එක දුක් වීමක් තියෙනවා. ඒක කුසලයක්. ඒක වඩන්න ඕන එකක්. ඒ මොකක්ද පින්නතුනි? මේ මානසික දුකක් තියෙනවා.
ඒ තමයි ආර්යයන් වහන්සේලා සාන්ත වූ අරහත් ඵලයේ නැමැති යම් උතුම් දෙයක් සාක්ෂාත් කළාද? ඒ කියන්නේ රහතන් වහන්සේලා අරහත් ඵලයේ සාක්ෂාත් කළාද? එතකොට එයට පැමිණ වාසය කරනවද? ශ්‍රාවකයාට හිතනවලු මම කවදද මේක ලබන්නේ? ඒක යාට දුකක්ද නැද්ද? මානසික දුකක්. එතකොට මේ ආශාව නිසා උපදින දුකක්, ඒක අයිති වෙන්නේ මොකටද? ඒක කුසලයට අයිති එකක්. මොනවට අයිති එකක්ද? ඒක කුසලයට අයිති එකක්. එතකොට මේකේ තියෙනවා පින්වතිනි, මේ රාගය දුරු කරන්නට නම් අපි කියනවා මේ චිත්ත විමුක්තිය ලබලා තමයි මොකද කරන්නේ. මේ රාගය දුරු කිරීමෙන් අපි ලබන විමුක්තියට කියන මොකද්ද? විමුක්තිය කියන්නේ නිදහස. මේකට මොකද්ද කියන්නේ? චිත්ත විමුක්තිය. ඒ වගේම තමයි අවිද්‍යාව දුරු කිරීමෙන් අපි විමුක්තිය කියන්නේ නිදහස් වීම. ලබනවාද විමුක්තිය? ඒකට කියන මොකද්ද? ප්‍රඥා විමුක්තිය. එතකොට මේ ප්‍රඥා විමුක්තිය ලබා ගැනීම පිළිබඳව තමන්ගේ හිතේ තියෙනවද තෘෂ්ණාව? මොනවට මොනවා ගැනද තෘෂ්ණාව තියෙන්නේ? අර ප්‍රඥා විමුක්තිය ලබන්න. අවිද්‍යාව දුරු කරලා ලබන විමුක්තියට කියන මොකද්ද? නිදහස් වීම. මොකද්ද කියන්නේ? ප්‍රඥා විමුක්තිය. අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය දන්නේ. මේ බාන්න මේවා කොච්චර ගැඹුරු සියුම් කරුණු ගොඩක්ද තියෙන්නේ. කොච්චර දහම් දැනුමක් අපිට ඕනේද? සාගරය වගේ ගොඩක් දේවල් මේ බුද්ධ ශාසනේ තියෙනවා. එතකොට පින්වතුනි, දැන් අර ප්‍රඥා විමුක්තිය ලබන්ට ලබා ගැනීම අරමුණු කරගෙන අපේ හිතේ මොකද්ද තියෙන්නේ? මොකක්ද තියෙන්නේ? තෘෂ්ණාව තියෙනවා. ඒක මොකද්ද? කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්. ඒක මොකද්ද? කුසලයක්. එතකොට මේ ප්‍රඥා විමුක්තියට කුසල් රැස් වෙනවා කියන්නේ මොකක්ද? දැන් අපිට මොකද්ද කිව්වේ? ප්‍රඥා විමුක්තිය. අවිද්‍යාව දුරු කරලා තමයි ලබන්න තියෙන්නේ මොකද්ද? ප්‍රඥා විමුක්තිය. විමුක්තිය කියන්නේ නිදහස් වීම. නිදහස් වීම චතුරාර්ය සත්‍ය අවබෝධයත් එක්ක ඇති වෙන එක. ඒතරේ ප්‍රඥා විමුක්තිය ලබන්නත් හිතේ තියෙන තෘෂ්ණාව මොකද්ද? කුසලයක්. අනේ මට ඒක ලබන්නත් නැත්තම් කියලා හිතනවනම් දුකක් ඇති වෙනද? ඒකත් කුසලයට අයිති කියනවා. ඒතර මේ තෘෂ්ණාව කුසලයක් නම් ඒ ප්‍රඥා විමුක්තියට කුසල් රැස් වෙයි යනු කුමක්ද? ඒ ප්‍රඥා විමුක්තිය ගැන ආසාව අපේ හිතේ තියාගෙන එතකොට ඒ දේ ලබා ගන්නට අපි සිත කය වචනේ හසුරවන්න ඉපෑ. එතකොට ඒක වඩන්න ඕන එකක්. එතකොට ඒකට ඇසුරු කරගෙන කුසල් රැස් වෙනවා කියන්නේ මොකද්ද? ආන් එහෙනම් දැනගන්න පින්නතුනි, ඒ තමයි මාර්ග අංග 8. ඒ ප්‍රඥා විමුක්තිය ලබන්නට නම් මොකද්ද වඩන්න ඕනි? ආර්ය අෂ්ටාංග මාර්ගය. බාහන් හරි ලස්සනයි නේ. පළවෙනි එක මොකද්ද? සම්මා දිට්ඨි. කුසලයක්ද අකුසලයක්ද? අන්න වැඩෙනවා. සම්මා සංකප්පි. කුසලයක්ද අකුසලයක්ද? අන්න වඩන්න. සංකා සම්මා සංකප්ප. සම්මා වාචාව වඩන්න. සම්මා එකයින් කරන පිරිසිදු ක්‍රියාව. කම්මන්ත. ඊට පස්සේ සම්මා තමන්ගේ ජීවිතයේ පිරිසිදුව පවත්ව ගැනීම. ඊට පස්සේ සම්මා අකුසලයේ දුරු කරලා කුසලයේ මතු කරන්න ගන්න වෙහෙස වායාම. සම්මා සතිය. ඊට පස්සේ සම්මා සමාධිය. දැන් එතකොට බාණ්ඩාර ප්‍රඥා විමුක්තිය ලබා ගැනීමට චතුරාර්ය සත්‍ය විමසමින් ඒ ගැන ආසාවෙන් යුතුව ඒක රැස් කරන කුසලෙ රැස් කරන ප්‍රඥා විමුක්තිය ලබන්න. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග වඩනවා කියන එක. එතකොට මේ සම්මා සමාධිය කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ සතරවෙනි ධ්‍යානය. මොකද්ද? සතරවෙනි ධ්‍යානය. අංග 8කින් යුක්ත මොකද්ද? යුක්තව සිත වඩනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගත් එක්ක සිත වඩලා සමාධිය වඩලා. එතකොට මොකද වෙන්නේ? මේ සිත ඒ අංග 8කින් යුක්තයි කියන මේ සිත. ඒ සමාධිය මොකද්ද? නීවරණ වලින් බහැර වෙච්ච පිරිසිදු බවටපත් වූ සිත වඩන. ඒකට කියන පරිසුද්ධං. දැක්කනේ ලස්සනට වඩන සිත. ඊට පස්සේ කියනවා ඒ නිසාම නීවරණ බහැර වෙච්ච නිසා සිත බබලනවා. පරියෝදානං කියනවා.
ඒ වගේම තමයි ඒ සිතේ ඕලාරික කෙලෙස් නැති බව. එතකොට ඒක අනංගන. මට මුල් තැන ඕනේ, අරව ඕනේ, මෙව ඕනේ කියලා විවිධ කෙලෙස් තියෙනවානේ. ඒ ඔක්කොම බැහැර වෙලා පිරිසිදු වෙලා දැන් හිත තියෙන අනංගන. ඒ වගේම තමයි ඒ සිතේ උපක්ලේශ බැහැර වී ඇති බව, විගතුපක් කිලේශ මෘදු බවට පත් වෙලා තියෙනවා කියන මුදුන්. ධ්‍යානයේ මුල්කට කරන ක්‍රියාවන්ට යෝගයි කියන කම්මනීය. පෙර ජීවිත දකින්න මේවට ඔක්කොටම යොමු කරන්න පුළුවන්. මේ බලන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග දියුණු කිරීම මොනවට ආසාවෙන්ද? ප්‍රඥා විමුක්තියට ආස කරලා, රාග ద్వේස මොහ නැති නිවනට ආස කරලා, ඒ තෘෂ්ණාවෙන් වඩද්දී ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගාට පිරිසිදු වෙනවා. ඒ සමාධිය මේ වගේ බලවත් පිරිසිදු එකක් කියනවා. කොච්චර ලස්සනට වඩලාද නේ. ඒතර පින්නෝතනි බුදුරජාණන් වහන්සේට පුළුවන් කෙනෙකුට කතා කරන්නට. ආර්ය අෂ්ටාංග මාර්ගයේ බුදුරජාණන්ස බණ කියද්දී කෙනෙකුගේ ජීවිතෙ මොකද වෙන්නේ? සම්පූර්ණ වෙනවා. සම්පූර්ණ වෙනවා. ඒ විදිහට වචනින් බුදුරජාණන් වහන්සේට පෙළහර පාන්න පුළුවන්. තමන්ගේ ශාස්තුන් වහන්සේ මොනතරම් අද්භූතද? අපිට පිළිමකින් පේනවා නිහඬව වැඩ ඉන්න. නමුත් පින්වතුනි, ඒකෙන් හොයන්න බෑ බුදුරජාණන් වහන්සේ කවුද කියලා. බුදුරයන් වහන්සේ කවුද කියලා ආශ්චර්ය පින්නතුනි. මේ සියුම්ම සිත දැකීම පින්නතුනි. එදා බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කා කෙනෙක්ව. මම මේ ගාථාව තමයි අද විස්තර කරන්නේ. ඒ තමයි මෙයාගේ නම, මේ පංචග්ගිය වගේ නමක් මට මතක. පංච අග්ග කියලා මට මතක. බ්‍රාහ්මණික. මෙයා දාන පහක් දෙනවලු. දාන කීයක් දෙනවද? පහක් මට මතක විදිහට. එක දානයක් දෙනවා ඔය මේ මොකද්ද කුඹුරු පෝ මොනවද හාන්නේ, හාල පෝරු ගාන්නේ. ඒ කරන කාලට මෙයා මුලින්ම දානයක් දීලා තමයි පටන් ගන්න. ඊට පස්සේ වපුරලා ගොයම වැඩිගෙන එනවනේ. ඒ රකින්නවනේ. ඒ කාලෙට වෙනම දානයක් දෙනවලු. ඊට පස්සේ තව, ඊට පස්සේ ගොයම නෙලන කාලිනෝනේ පැහිලා කෙත්තග්ග කියලා තව දානියක් දෙනවලු. ඊට පස්සේ මොකද කරන්නේ මේ? ඊට පස්සේ අස්වැන්නේ මුල් කොටසින් දානියක් දෙනවා, අටකොටු පුරවද්දි දානියක් දෙනවා. කොහොම හරි මෙයා දාන කීයක් දෙනවද? පහක් දෙනවා. ඒතර මේ මිනිස්යා තුල තිබුණ පුදුමාකාර ත්‍යාගයක් තිබිලා තියෙන ත්‍යාගයක්. දැන් මෙයා මොකද වෙන්නේ? මේ මෙයාගේ නමත් ඊට අනුරූප ප්‍රසිද්ධ වුණා වගේම මෙයා වැඩ කරලා මහන්සි වෙලා ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා දැන් අපි හිතමු දැන් ওই මෙතන දැන් ඉස්සරහා දොරක් තියෙනවනේ. දැන් දොර තියෙනවා. දොර ඉස්සරහා ස්තූප කෑල්ල තියෙනවා. ඒකට මං හිතන්නේ ටිකක් ඊට පස්සේ බ්‍රාහ්මණයා ගෙදරට ආවා, පුටුව තිබ්බා. ඒතකොට මෙයාගේ බිරිඳ බ්‍රාහ්මණිතුමිය බත් පිඟාන බෙද්දා. බෙදලා වෑංජන බෙදලා මං හිතන්නේ දරුවන්ට ඔක්කොටම කන්න බොන්න දීලා. මට පේන විදිහට බ්‍රාහ්මණියත් ආහාර අරගෙන ඉවරයි වගේ මට පේන්නේ. කොහොම හරි බත් පිඟාන අරගෙන බ්‍රාහ්මණයට මේ බත් පිඟාන දුන්න අතරේ දැන් වතුර වීදුරු අරගෙන අඩුපාඩු ටික බෙදලු. පොටුව තිබුණේ දැන් මෙහෙම හිටියොත් මේ පැත්තට මුහුණලා නම් එළිය පේනවනේ. පොටුව තිබුණේ කොයි පැත්තටද? පාර පැත්තට නෙමෙයි, මේ පැත්තට මුහුණලා. දැන් බ්‍රාහ්මණයා වාඩි වෙලා පොටුවේ ඉන්නෝ. කොයි පැත්ත බලන්ද බ්‍රාහ්මණයා වාඩි වෙලා ඉන්නේ? ගේ ඇතුළ පේන විදිහට. බැමිණි වෑංජන අරගෙන ඇවිල්ලා මොකද කරන්නේ? අර මෙයාගේ පිඟානට බෙදරු. මේ අතරතුර බුදුරජාණන් වහන්සේ දකිනවා මේ දෙන්නව. බලන්න මේ සිද්ධි වෙන දේවල් නේ. බුදුරයන් වහන්සේ දකින්නේ කවුද මේ جوړුව? මේ දෙන්නව දකින්නේ. දැක්කහම දකිනවා කාශ්‍යප බුද්ධ ශාසනේ සිත දියුණු කරපු ඇත්තෝ. සිත දියුණු කරනවා කියලා කියන්නේ පින්වතුනි දම් පෙන්දීම විතරම නෙවෙයි මේ කියන්නේ. සමත විදර්ශනා වඩලා තියෙනවා කියන එක. මේ جوړුව. දැන් බාණ්ඩ පින්වතුනි හාන් කවිසියක් දන්නේ කියන්නේ. දැන් කුඹුරු හානවා, දන් දෙනවා, මේ ගවය බලා ගන්නවා, දරුව බලා ගන්නවා, මෙව්වත් එක ඉන්නවා. මං හිතන්නේ කාශ්‍යප බුද්ධ ශාසනේ පැවිද්දද මේගොල්ලෝ? පැවිද්දද මන්ද? කොහොම හරි මේ සමත විදර්ශනා යම් විදිහකට දියුණු කරු ගැඹුරු දහම් කරුණු සිතපු දෙන්නේ.
කොහොමරි වේවා මේ දෙන්න දැන් ඉන්නවා. හාංකා විසිය බුදුවරු ගැනවත් දන්නේ සාමාන්‍ය ලෝකේ සාමාන්‍ය පුද්ගලයෝ. නමුත් බුදුරජාණන් වහන්සේ දකිනවා අසාමාන්‍ය විදියට ප්‍රඥාව වඩන්න පුළුවන් ඇත්තෝ. ඔන්න විශේෂත්වය. පුදුමයිනි. ඒතර මේ බමුණන්ට දැන් වයස මම හිතනවා මේගොල්ලන්ට 40 45 50. ඉතින් මෙයාලා කොච්චර වේදී බ්‍රහ්මණ ඉගැන්වීම් සමාජයේ ගුරුවරු කියපු ඒවා ඇහුවද? කෝ ප්‍රඥාව වැඩුණද? නෑ. අපි එදිනෙදා පාවිච්චි කරන වචන තුලින්මනි බුදුරයන් වහන්සේ කතා කරන්නේ. ඉතින් ඒවනේ අපි පරිවර්තනය කළ කියන්නේ. ඉතින් අපි කතා කරන වචනේ. බාණ්ඩ මේ වචනයකින් බුදුරයන් වහන්සේ ගලවන ලස්සන. ඉතින් ඒ වචනම පාවිච්චි කරනවා. ඒවෙන් කෙලස් ගැලවුන්නේ. එදා බුදුරජාණන් වහන්සේ බැමිණිය දානි බෙදෙනවා බුදුරයන් වහන්සේ දොරකඩට වැඩියා. දැන් අපි හිතමුකෝ මෙතන ඉඳන් අර එළිය කියලා. බුදුරයන් වහන්සේ පාත්‍රී තියාගෙන රන්වන් ශරීරයක් මේ තියෙන්නේ බුදුරයන් වහන්සේගේ. ඒ ඊටාම මේ ප්‍රභාස්වර ආලෝකී යුක්තයි දූවිලි රැඳෙන්නේ නැති සමක් තියෙනවා. නිල්වන් දෙනත තියෙනවා කියනවා මේ මේ අඩි කීපයක් ඈතටනේ විහිදිලා තියෙන දෑස යොමු වෙලා තිබුණාට ලෝකෙ දකින්නවා කියනවා. ලෝකෙ වෙහිලා නැහැ කියනවා. ඊට පස්සේ උන්වහන්සේගේ නියපොතුත් තඹ පාටයි පින්නතුනි. දිගුයි. ඒ වගේම ඍජු කයක් තිබෙන්නේ. අඩි 6ක් හරියට මුසයි. පාත්‍රය තියාගෙන ඒ සිවුර දරාගෙන වැඩ ඉන්නේ. බුදුරයන් වහන්සේ තමයි පොරවන්නේ සිවුර. අනිත් භික්ෂූන්ට වඩා බුදුරජාණන් වහන්සේ පොරොණ සිවුර විශාල එකක්. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා බ්‍රාහ්මණය දකින්නේ. ඇයි ඒ බ්‍රාහ්මණය එළිය බලන්නේ මේ වාඩි වෙලා ඉන්නේ? බැමිණි දකින්න. කවුද දැක්කේ? බැමිණි දැක්කා. දැන් මෙයානි කුස්සිය ඉඳන් එන ගමන් එළිය පේනවනේ. ඉතින් පුටු වටේ කැරකෙද්දී එයා දකින්න. එළිය දකිද්දී ඇස් දෙකින් දකින්නවා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා බැමිණිය දැක්කා. බැමිණියට මොකද උනේ? බැමිණිය කරපැඩි බමුණ නිකන් හරි පැත්තකට හැරලා දකින්නේ ඒ කවර් වෙන විදිහට, කියන්නේ වැහෙන විදිහට බැමිණි දැන් පුටුවට එහා පැත්තින් ඉන්නවා. දැන් පේන්නේ නැති වෙන්න. ඊට පස්සේ දැන් බමුණට දානමාන බෙදන අතර බැමිණි කල්පනා කළා බ්‍රාහ්මණය දැක්කොත් දානි දෙනු කණපිගාන ගිහින් පාත්‍රයට හලන දානු පූජ කරනු. එහෙම වුණොත් මට වියන්න වෙන ඕන් වැඩි. මේ කාශ්‍යප බුද්ධ ශාසනේ ප්‍රඥාව වඩපු ඇත්තෝ. ඔබට මතක ඇති ජෝතිපාල මානවකත්නේ? මේ යත් මේ මුඩු ශ්‍රමණය කියලා කාශ්‍යප බුද්ධ ශාසනේ කියනවනේ. එහෙම කියලානේ ඊට පස්සේ බලින් එක්කන් ගිහිල්ලා තියෙන්නේ. දැන් බලන්න බැමිණි කරන වැඩ. ඉස්සර බුදුරයන් වහන්සේ ගැන පැහැදිච්ච අය ඕන් වැඩි. අපි හිතන විදිහට මේක වැඩින්නේ බැමිණි මොකද කරන්නේ? දැන් ඔන්න බමුණට නොපෙනීට ඉන්නවා. බුදුරයන් වහන්සේට පිටුපාන විදිහට ඉන්නවා. බැමිණි කරපු වැඩේ දැන් ඉස්සරහට ඇවිල්ලා ඔහොම බැලුවොත් බමුණ බලනවා බැමිණි කොහෙද බලන්නේ. ඒතකොට බමුණ හැරිලා බලනවා. බැලුවොත් බුදුරයන් වහන්සේව දකින්න. දැක්කොත් දානි දෙනවා. බැමිණි මොකද කරන්නේ? දැන් පුටුවෙන් පිටිපස්ස ඉඳගෙන කොහොමද බැලුවේ? දාන බෙදෙන ගමන් මං හිතන්නේ ඔහොම හැරිලා ඇස් කොණින් කරකෝල බැලුව ගානට බමුණට නොපෙනින්න. බලද්දී බුදුරජාණන් වහන්සේ වැඩලා නැහැ. එහෙනම් අපිට පේනවා බුදුරයන් වහන්සේ පැය කාලක් විතර වැඩ ඉඳලා තියෙනවා. මේ බැමිණි කරපු වැඩෝ. බැමිණිට මොකද උනේ? බැමිණි දැක්කා බුදුරයන් වහන්සේ ගිහිල්ලා නැහැ. යන්න කියලා හයියෙන් වචනේ පිට කළොත් බමුණ බලනවා යන්න කිව්වේ කාටද? වචන පිට කරන්නටත් බෑ. බැමිණි මොකද කරන්නේ? වචන පිට කරන්න බැරි හින්දා ඔළුවෙන් කියනවා ඔහොම කරා. ඔළුව ගස්සලා මොකද කරන්නේ? ඔහොම කළා. ඒ කිව්වේ යන්න කිව්වා. වචන පිට කළේ නෑ. බමුණ මේ සිද්ධි එකක්වත් දන්නේ. බුදුරජාණන් වහන්සේ බැමිණිට කියනවා බුදුරජාණන් වචන පිට කරන්නේ. බුදුරයන් වහන්සේ හිසින් කියනවා මම කිව්වා යන්නේ නෑ කිව්වා. බුදුරයන් වහන්සේත් ඒ විදිහටමයි උත්තර දුන්නේ. වචන පාවිච්චි කරන්නේ නෑ. බැමිණි කියනවා යන්න කිව්වා. බුදුරයන් වහන්සේ හිස සලනවා කිව්වා යන්නේ නෑ කිව්වා.
බැමිණිට මොකද උනේ බහගාලා hina ගියා. ඇයි ඒ මේ ශ්‍රමණේ කරන දෙයක් හේ? ඇයි ඒ මේ දානේ බෙදෙන වෙලාව මේ යන්න කිව්වහම යන්නේ නැහැ කිව්වා. බැමිණි හිතපු උත්තරේ නෙවෙයි. බැමිණිට බස් ගාලා hina ගියා. hina යද්දිම බුදුරයන් වහන්සේ එවලි තමයි පින්වතුනි රැස් ධාරා විහිදුවන්නේ. කෙලින්ම නිල් පාට රතු පාට රන්වන් පාට සුදු ආලෝක ධාරර hina වෙනවත් එක්කම රස් ධාරා කදම්බේ බුදුරයන්ස පිට කළා ශරීරේ. කරද්දිම මොකද වෙන්නේ? බමුණට ඉස්සරහා බිත්තියේ පිහිටියා. පුදුම වැඩන්නේ මේක. දැන් මේ ලයිට් එළිය වදින්න ඒ වගේ දුස් ගාලා ආව ඇතුළට. බැලුවා ගේ මැද්දට එනවා ඉර එළිය වගේ එළිය. හැරුණාම පාත්‍රෙ තියන් වැඩ ඉන්නවා. තී මොනවද කළේ කිව්වා. බමුණ සැර දැම්මා. බමුණ සැර දාලා අර දැන් ආහාර ඉඳුල් කරලන පින්නතුනි. ඉඳුල් කරපු ආහාරය අරගෙන ඇවිල්ලා හන ස්වාමීනි මම භාගයක් කෑවා. දැන් මේ ඉඳුල් කරලා තියෙන කෑම දැන් වෑංජනින් ආරංචි උට්ටක් බෝංචි ටික මෙහෙම අතින් අරන් අනල මෙයා මාළු කෑල්ල මෙහෙම අතින් අරගෙන අනලා. එතකොට බත්වල භාගයක් මෙයාගේ අතේ ඇඟිලි වල ඉඳුල තැවරිලා භාගයක් කාලා භාගයක් තියෙනවා. ඔබ වලදයි ඔබ කයිද? ඒ වද බුදු සුවඳට බත් පිඟාන හම්බෙනවා. ඔන්න එක්කෙනෙක් අඩුයි. කෙනෙක් කාලා කාලා දැන් වයසක අම්ම කෙනෙක් වෙන්න පුළුවන්. ටිකක් නියපොතු ආස්සේ කුණු දූවිලි අයි වලන් හොදනවනේ. මෙහෙම කරලා නේ එහෙම අනලා මෙහෙම කාලා අනී දුවේ උඹට නැද්ද? ආ ගනි. ඔබ කෑම ගද්දි කොහොම කෑම ගනීද? දැන් කියන්නත් බෑ දුන්නත් එක්ක නේ. ඉහින් යාන්තම් මෙහෙ දිවේ තියයි ගන්නේ කෙලස්. අපිට කොච්චර අපිරිය හිතේද? ඔව්ද නැද්ද? ශාස්ත්‍රඥ වහන්සේ කියන බ්‍රහ්ම මේක සුදුසු දන්නේ කිව්වහම බුදුරජාණන් කියන බ්‍රහ්මණයේ ශ්‍රමණීකුට බති මුලින්ම දෙන කොටසත් හොඳයි කිව්වා. භාගයක් කාලා මැදින් දෙන එකත් හොඳයි කිව්වා. ඉදුල් කරලා අන්තිමට දින චුට්ට උනා ශ්‍රමණී කුෂණන් ගැලපෙරෝ කිව්වා. ආ හිමද ස්වාමී මියාගේ හිත පැහැදුනා. දැන් පෙර පුරුද්දනේ පින්වතුනි මතු වෙන්නේ දෙන්න බුදුවරයෙක් ඇස් දෙකින් දැකලා නේ. අර බැමිනිට උනේ ලෝභි. උයන්ඩ වෙනවනේ ඕගොල්ලන්ට උනා දෙවෙනි පාර කවුරු හරි එද්දි ගෙදරට අයියෝ. දැන් උයපල්ලකු. වෙලා නැද්ද? ඈ නෑ දෑයෝ ඥාති හදිසි එනවනේ. මහත් එක යාළු එහෙම සමහරට හදිසි එනවා. එතකොට මොකද වෙන්නේ? දැන් උයහල්ලකෝ. මහත්ය පැත්තකට එක්කන් ගිහලා කුටු 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 ගහන්නේ. ඒ කියන්නේ මේ පාන් මොන හරි ගේම් පරිප්පු. එතකොට කියන ලැජ්ජ නේද? ආව හොඳට සලකන්න ඕනේ නේද කියලා මහත් එක සලකන්න කියන්නේ මන් උයන්න ඕනේ. දැන් ගැස්සීලි ගිරවිලි ඔක්කොම නේද? ඒ අනිත් අයට අහෙන්නේ නැති වෙන්න වචනත් පිට මේ මිනිස්සු සමහරට දන්නවා. අපි නම් ඉතින් කාලත් ආවේ ඕනෙත් නෑ කියලා කියන වෙලාවල් එනවා. ආ නේ නේ උඹ ඉන්නු කිති. එහෙම කියන්නේ නැද්ද ඔබ? කියනවා. වෙලා නැද්ද? ආ අපි ගෙවල් වලත් වෙනවා හිටපු ගම. ඉතින් අත්දැකීම් තියෙනවා පින්නතුනි. ඒතර බැමිනිට අර ලෝභ සිතත් එක මට හිතෙනවා අර සිත මතු වුනේ ඇති. පස්සේ අර බුදුරයන් වහන්සේ අර ඉර්ධියක් පෑවනේ. මේක බැමිනි දැක්කා. ඊට පස්සේ හිත පැහැදුනා. අර පෙර පුරුද්ද ලස්සන්ට ආව මත වෙලා. ආවට පස්සේ මොකද වෙන්නේ? මෙයාලා කියනවා ස්වාමීනි අපිට අනුශාසනා කරන්න. අනුශාසනා කරන්න කියද්දි තමයි දැන් බලන්නේ මේ දෙන්න කොහොමද මෙයාලට අවවාද දෙන්න ඕනේ. බුදුරජාණන්ස දකින්නවා කෙටි අවවාදයක් දෙන්න තියෙනවා. කෙටි අවවාදයක්. මේ දෙන්නට බුදුරජාණන් වහන්සේ කෙටි අනුශාසනාවක් කරනවා. පද හතරයි. කීයද? පද හතරයි පිටුයි. මොකක්ද කියන්නේ? සබ්බසෝ නාම රූපස්මින් යස්ස නත්ති මම ඊතං අසාතාචන සෝචති සවේ බික්ඛූති උච්චති කියන. කියන්නේ මේ මුළුමනින්ම මේ නාම රූප ගැන යාට මමත්වයක් නැත්තම්. එතකොට ඒ නාම රූපය ගැන ඒවා නැති වුණා කියලා එයාට ශෝකිකුත්
නැත්තම් එයාට තමයි භික්ෂුව කියන්නේ කිව්වා. එයාට තමයි මොනවද කියන්නේ? භික්ෂුව කියන්නේ කිව්වා. පින්වතුනි මේ වචනේ තුල ඒ දෙන්න මං හිතන්නේ අනාගාමි වුණානේ, අනාගාමි වෙන්නේ, අනාගාමි වෙනවා. ඒ අවුරුදු 2500කට කලින් වෙච්ච සිද්ධිය, මේ මහ පොළොවේ දෙන්නෙට වෙච්ච දෙයක්. පින්වතුනි අපි අනාගාමි වුණාද? නෑනේ. එහෙනම් කල්පනා කරන්න පින්වතුනි, අපි මේ නාම රූප ධර්මතා ගැන කොච්චර කතා කරලා ඇද්ද? කොච්චර වෙන් කර කර පෙන්වලා ඇද්ද? ඒත් මේ නාම රූපේ කියන එක අපි නිවර්දිව තේරුම් ගද්දී ගොඩාක් පැටලී සහිතයි. සමහර කෙනෙක් ඉගෙනගෙන තියෙන ක්‍රම පැටලී සහගතව ඉගෙනගෙන තියෙනවා. මේ ගොඩාක් දේවල් එක්ක පින්නතුණි යාට නිවර්දි දැනුමක් මේ නාම රූප සම්බන්ධව නැහැ. ඉතින් මේ නාම රූප ධර්මතාවය තමයි එක්තරාතකින් ජීවිතය කියන්නේ. මේ දේ නිවැරදිව අපි වෙන් කරලා තේරුම් ගන්නවද, මේ ගැන නුවණින් සිතන්න අපි සිත මෙහෙනවද, ඒක තමයි යාගේ ප්‍රඥාව වැඩින්ට මුල් වෙන්නේ. දැන් සම්මා දිට්ඨිය සෝතාපන්න වෙනවා කියලා කියන්නේ මේවා ප්‍රත්‍යක්ෂ නිවැරදිව අවබෝධ කර ගැනීම. අවබෝධ කර ගැනීම. ඒ නිසා මම අද කල්පනා කළා මේ නාම රූප කියන්නේ මොකක්ද කියලා ඔබට කරුණු ටිකක් කියා දෙන්න. කරුණු ටිකක් කියා දෙන්න. එතකොට හොඳ අවධානෙන් ප්‍රවේශමට මේ කරුණු තේරුම් ගන්නට වෙහෙසින්ට. අලුතෙන් ආපු අය ගොඩාක් අවධානෙන් අහගෙන ඉන්නේ. කොහොමද අලුතෙන් ආපු අය? ඔව්, නිදි අයට නම් කරන්න දෙයක් නෑ නේද? නිදි හැව හැරවන්ට ඕනි නේද? එතකොට මේ නිදි අය වහැරෝලනේ. එතකොට මොකද වෙන්නේ? මේ හොඳ අවධානින් ඕ අලුතින් අය හොඳට මහගනින්ට, අනිත් අයත් හොඳට කලබලයක් නැතුව අහගනින්ට. ඔන්න බලන්න එදා ඒ බ්‍රහ්මණ ජෝඩුවට කියා දුන්නේ මොකද්ද? නාම රූප ගැන. මම රූපේ ගැන කතා කරන්නට මත්තින් මේ නාම ධර්මතාවය ගැන කරුණු ටිකක් කියන්නම්. දැන් සාමාන්‍යයෙන් බුද්ධ දේශනාවේ නාම රූප ගැන කතා කරද්දී මේ නාම ධර්මතාව ගැන මෙහෙම කතා කරනවා. වේදනාව, සංඥා, චේතනා, ස්පර්ශ, මනසිකාර කියලා. මේ විදිහටයි කියන්නේ. පින්නතුනි අපි මුලින්ම ඇසත් අත්තරිමුක පොඩ්ඩක්. කනත් අත්තරින්නකෝ. නාහිත් අත්තරින්නකෝ. දිවත් අත්තරින්නකෝ. කයත් අත්තරින්නකෝ. ඒතර ඇස, කන, නාහි, දිව, කය. ඒතර මේ කය කච්චාන මහ රහතන් වහන්සේ මේ නිත්‍තිපකරණෙත් කියන රූපය කියලා ගන්න. රූපයයි ඇස, කන, නාහි, දිව, කය. ඇයි සතර මහා පඨවි ආපෝ තේජෝ වායුනේ. දැන් අපි ඒක නෙමෙයි කතා කරන්න යන්නේ. කුමක් ගැනද? සිත. මොකද්ද සිත? මුලින්ම නාම ධර්මතාවේ අපි මුලින් තේරුම් ගමු. ලියා ගන්නයි ලියා ගන්න මේ පිළිවෙලට. මොකද්ද? වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශි, මනසිකාර. මේක මේ විදිහට කිව්වට මේක සිද්ධ වෙන ආකාරයක් තියෙනවා. සිද්ධ වෙන ආකාරයක් තියෙනවා. වේදනාව, සංඥාව, චේතනාව, මේ වේදනාව, සංඥාව, චේතනාව උපදින්න මුල් වෙන්නේ ස්පර්ශය. වේදනා, සංඥා, චේතනා, ස්පර්ශ කිව්ව එකයි. ඔබත් අහලා ඇති බුද්ධ දේශනා, වේදනා, සංඥා, චේතනා උපදින්න මුල් වෙන්නේ මොකද්ද? ස්පර්ශය. වේදනා, සංඥා, චේතනා මේ තුන උපදින්න ස්පර්ශ මුල් වෙනවා. වගේම ඒ ස්පර්ශය ඇතුළු වේදනා, සංඥා, චේතනා උපදින්න මොකද්ද මුල් වෙන්නේ? මානසිකාර්ය. එහෙනම් මේ මානසිකාර්ය, ස්පර්ශය, වේදනාව, සංඥාව, චේතනාව
මෙන්න මේ ටික අපි නිවැරදිව තේරුම් ගන්න ඕනේ. නිවැරදිව තේරුම් ගන්න ඕනේ. ඒ තමයි එක තැනක තියෙනවා අර මේ වේදනා සංඥා චේතනා ස්පර්ශ ආදී මේ ධර්මතා වෙන් වෙන් කරලා ගන්න පුළුවන් දහනු. එතකොට නාගසේන රහතන් වහන්සේ කියන බෑ. ඒ මොකද කියලා අහමු. උපමාවක් කියන්නේ. උපමාවක් කියන. ඒ තමයි දක්ෂ කෝකියෙක් උයන කෙනෙක් වෑංජනයක් හදනු. මේ වෑංජනයට මොනවද දාන්නේ? ලුණු දානු. දුරු මිරිස් දානු. කුරුඳු ඇඹුල් දෙහි ඇඹුල් දානු. තව ඕ කරපිංච දානු. රම්පෙත් දානවද? එව්වත් දානු. දාලා අබ ගම්බිස් වැඩි වුණාද? එතකොට මේවා මොකද කරන්න පින්වතුනි? හොඳට භාජනේ උයනවා. අම්මල රත් කරලා හොඳට හදනවනේ. දැන් ඔන්න හොඳට හොද්ද හැදුවා. හැදුවට පස්සේ රජතුමනි ඔබ කියනවා මෙහෙම. කෝකියට කියනවා, උයන කෙනාට කියනවා, ඔබ මේ හොද්දෙන් ලුණු වෙන් කරලා ගේන්න. පුළුවන්ද? දැන් තව ඇඹුල් දෙහි ඇඹුල වෙන් කරලා ගන්න. පුළුවන්ද? තව මොනවද? මිරිස් තුන පහ වෙන් කරලා ගන්න. පුළුවන්ද? බැ. එහෙනම් හොඳ කතාවක් මෙතන තියෙනවා. සිතක මොකද්ද? සිතක මේ අපි කතා කරන මේ වේදනා සංඥා චේතනා කියන එක එකට පවතිනවා කියන එක. පෙර පසු නොවි හට ගන්නවා කියන එක. මම මේ මුලින් මේ කරුණු ටික පැහැදිලි කරලා තමයි මේවා කියා දෙන්නේ. මොකද්ද? එකට හට ගන්න එකක්. කොහොමද හට ගන්න එකක්ද? එකට. ස්පර්ශයක් ඇති වෙනවත් එක්ක මේ ඔක්කොම සිතක හටගන්නේ කොහොමද? එකට හටගන්න. ඊට පස්සේ අහනවා රජතුමනි, දැන් ඒ වෙන් කරන්න බෑනේ, මෙව්වා මෙව්වා කියලා වෙන් කරන්න බෑ. ඊට පස්සේ වෑංජනේ හොද්ද දිවට තියෙනවා. දැන් එතකොට දිවෙන් අපිට බැරිද නුවණින් වෙන් කරගන්න? මේ තියෙන්නේ ලුණු රහ, මේ දැනෙන්නේ මිරිස් රහ, මේ දැනෙන්නේ ඇඹුල් රහ, මේ තියෙන්නේ කර රහ කියලා වෙන් කරන්න පුළුවන්ද බැරිද? දැන් පුළුවන්. එතන එකට තිබුණ දෙයක් අපි දිවෙන් දැනගෙන ඒක නුවණින් වෙන් කළා. දැන් අපේ ගොඩක් අය හිතන් ඉන්නේ වේදනාව ඇති වෙලා ඊට පස්සේ සංඥාව. එහෙම ගත්තොත් වැරදි. තේරුණා නේ කියන්නේ මේක? නිවැරදිව තේරුම් ගන්නට. නිවැරදිව. ඒ ඇයි සංඥා වේදනා සිතහා බැඳී පවතින එකක්. චිත්ත සංස්කාර කියනෝනේ. සංඥාවකින් තොර විඥානයක් නැත, සිතක් නැත. නේව සංඥා නා සංඥා ගැන අපි කතා කරනවා. ඒ කියන්නේ සංඥාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති කියනවනේ. සංඥාව සියුම් කියන එකයි කියන්නේ. සංඥා වේදිත නිරෝධයක් තියෙනවා. ඒ නිරෝධ සමව සංඥා වේදනා නිරෝධේදී නැති වෙනවා නම් විඥානේ මොකද වෙන්නේ එතන? නිරුද්ධ වෙනවා. සිත නිරුද්ධ වෙනවා. එහෙනම් මේ සංඥා වේදනා දෙක සිතත් එක්ක බැඳිලා එකට තියෙන දෙයක්. එකට තියෙන දෙයක්. අපි නිවැරදිව මේවා තේරුම් ගත යුතු වෙනවා. එතකොට මේ විඥානයක් කියන එක, මේ සිත කියන එක පවතින්නේ නාම රූප නිසා කියලා බුදුරජාණන්සේ කියා දෙනවානේ. විඥානි නිසා නාම රූප, නාම රූප නිසා විඥානි. දෙන්නට දෙන්න උදව්වෙන් ඉන්නේ කියලා. අපි නැත්තම් හේව නැල්ල නෑ නේ. එවනෙල්ල නැත්නම් අපි නෑ කියලා ගන්න බෑනේ. කොහොම හරි මේ අර මොකක්ද උපමාවට ගත්තේ? බටමිටි හේතු දෙක. මේ බටමිටි ආදිද්දි මේ බටමිටි පෙරලෙනවා, මේ බටමිටි ආදිද්දි මේ බටමිටි පෙරලෙනවා. එතන මේ විදිහට නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ. හොඳයි, දැන් අපි අද දැන් කතා කරන්නේ මුලින් ඇස, කන, නාහේ, දිව, කය ගැන කතා කරන්නේ. මේක කච්චාන මහ රහතන් වහන්සේ කියන මේක රූපය කියලා ගන්න. පඨවි, ආපෝ, තේජෝ, වායු සතර මහා ධාතුන් හටගත්තේ. දැන් අපි ගමු සිත. සිත. එතකොට දැන් වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර මේ ටිකනේ. පින්වතුනි අපි මුලින්ම කතා කරමු මනසිකාරය ගැන. මොකක් ගැනද? මනසිකාරය. එතකොට අපි දන්නවා පින්වතුනි, අපි හිතමු ඇස් දෙකත් පියාගෙන, අපි හිතමු කන් දෙකත් වහගෙන, නාහිට අපි මුකුත් නෑ, ඇබ දෙකක් ගහලා කියමුකෝ.
දිවත් රස මුකුත් නැහැ. කයත් නිසල්ම නැහැ. නමුත් සිතට සිතිවිලි දැනෙනවද නැද්ද? දැනෙනවා. සිතින් අපිට බැරිද හුදකලාවේ ඕන දෙයක් සිතන්න? අතීතයේ දෙයක්, අනාගතයේ දෙයක්, වර්තමානයේ දෙයක් පුළුවන්. අපිට සිතින් බැරිද බුදුගුණ මතක් කරන්න? අපිට සිතින් බැරිද පිළිකුල ගැන මෙනෙහි කරන්න? අපිට සිතින් බැරිද සංගුණ මෙනෙහි කරන්න? අපිට සිතින් බැරිද දහම් කාරණයක් මෙනෙහි කරන්න පුළුවන්? එහෙමනම් අපි දෙනු ගන්නට ඕනේ මේ සිතේ, මනසේ මේ අරමුණු කියලා එකක් අපි කියනවා. මානසිකාර්ය කියලා දෙයක් කියන මොකක්ද මේ කියලා අඳුන ගන්නට ඕනේ. එහෙනම් මුලින්ම අපි අඳුන ගමු මානසිකාර්ය කියන්නේ මොකක්ද. එතකොට මනසට දෙන අරමුණ කියන්නේ මොකක්ද? මේ ඔක්කොම අපි වෙන් කරලා තේරුම් ගත යුතුයි. පින්වතුනි, මුලින්ම තේරුම් ගන්නට ඕනේ මානසිකාර්ය කියන්නේ මොකක්ද කියන එක. මානසිකාර්ය කියලා කියන්නේ මේ සිතක් අපි යමකට යොමු කරන්න පුළුවන් ස්වභාවය. මානසිකාර කියනවා මේ අරමුණු ඇති කරන ස්වභාවයටත්. තේරුණනිද? මම ඒක ඕගොල්ලන්ට හිමීම් පිළිසිඳුව කියා දෙන්නම්. දැන් මෙහෙම කල්පනා කළොත් ඔබට, දැන් ඔබ හොම ඉන්න ගමන් ඔබට බැරිද පින්වතුනි, ඔබට බැරිද පුළුවන්ද කියලා බලන්න අද දවල්ට ගත්ත ආහාරය මතක් කරන්න පුළුවන්ද බැරිද? දැන් ඔබ මොකද කරේ? සිත යොමු කළා. මොකද්ද කළේ? යොමු කළා. ඒතර සිත යමකට හිම යොමු කරන්න පුළුවන් සබහාට අපි කියන මොකද්ද? මානසිකාර්. ඒතර අපි මානසිකාර්ය කළා, ඒ දෙයට අරමුණ යොමු කරලා මොකද කරේ? දවල් කාපුව මතක් කළා. ගත්ත දවල්ට කාපුව. උදේවරුේ දීප ගිලම් පස මතක් කරන්න කිව්වොත් ඔබ මොකද කරන්නේ? සිත යොමු කරන මානසිකාර්ය කරලා ගිලම් පස වීදුරුව මතක් වුණා. උදේට මොනවද ඔබට හම්බුනේ? ආහාරයක් හම්බුනනම් උදේට කාපු දෙයක් gederidi hari මතක් කරන්න. දැන් සිත යොමු කර මානසිකාර්ය කරලා තමයි ගත්තේ. ඒකනේ බුදු ගුණ මානසිකාර්ය කියන්නේ. පිළිකුල් භාවනා මානසිකාර්ය. හොඳට මානසිකාර්ය හදා ගන්නට කියලා. යෝනිසෝ මානසිකාර්ය කියලා කියනවා. කුසලයේ අකුසලයේ වෙන් කරලා හඳුන ගන්න සිත යොමු කරන මනාකොට. එතන මේ සිතකින් සිතක් යමකට යොමු කරන්න පුළුවන් ස්වභාවයක් තියෙනවාද? මේකට අපි මොකක් කියලාද කියන්නේ? මානසිකාර්ය. එතන මේ මානසිකාර්ය කරන දේ තමයි සිතට දැනෙන අරමුණ කියලා අපි ගන්න ඕනේ. මොකක්ද? මානසිකාර්ය කරන දේ තමයි සිතට දැනෙන අරමුණ කියලා ගන්න තියෙන්නේ. බුදු ගුණ මෙනෙහි කරන්නට කියලා ඔබට කිව්වොත් මාගේ ස්වාමී වූ බුදුරයන් වහන්සේ අරහං වන සීක සම්මා සම්බුද්ධ වෙනසේක ඇහැට නම් රූපේ පේනවා සතර මහා ධාතු. කනට නම් සද්දි දැනෙනවා සතර මහා ධාතුන්ගේ. නාහයට නම් ගඳ සුවඳ කියන්නේ සතර මහා ධාතුන්ගේ හැදිච්ච එක. දිවට රස කියන්නේ සතර මහා ධාතු. කයට පහස කියන්නේ සතර මහා ධාතු. සිතට එන අරමුණ ගන්න පුළුවන්ද එහෙම කියලා? බෑ. එතකොට මානසිකාර්ය කරනදී මානසිකාර්ය තුලින්ම හටගන්න දෙයට අපි කියන මොකද්ද? අරමුණු. ඉවලේ අපි ඉලක්ක කරපු අරමුණු. එහෙනම් බුදු ගුණ බෙනෙහි කරා නම් සිතට දැනෙන සිතිවිල්ල මොකද්ද? බුදු ගුණේ. ඇහැ ඉදිරියේ බුදුරයන් වහන්සේ වැඩ ඉන්නවද? ශබ්දයක් දැන් ඇහෙනවද? එහෙම නැහැ. සිතින් කලේ. ඔබට පිළිකුල මතක් කරන්නට කියනවා. එතකොට පිළිකුල මොකද කරන්නේ? කෙස්ලොම් කියලා ඔබ සිතින් මෙනෙහි කරනවා, මානසිකාර්ය කරන එකකින් එක. එහෙනම් අරමුණ මොකක්ද එතන තියෙන්නේ? කෙස්ලොම් පිළිකුල් සහගත දේ. ඒව ඇහින් කනින් ඉස්සල දැනගත්ත දේ තමයි. දැන් දැක්කනේ සිතේ ස්වභාවය. එතකොට මේ සිත කියන එක අඳුරගද්දී ඒ ධර්මතාවයේ ඒ ස්වභාවයේ පවතින විදිහට පින්වතුනි ඒ විදිහට තේරුම් ගන්නට. පටලෝ ගන්න නැතුව. දැන් තේරුණ නේද මානසිකාර්ය කියන එක? ඒ වගේම ඔබට මෛත්‍රිය මෙනෙහි කරන්න කියනවා. දැන් බැරිද ඔබට සිත යොමු කරන්න මෛත්‍රිය? බුදු ගුණෙන් වෙන් වෙලා, පිළිපුලෙන් වෙන් වෙලා, ධම්මානුස්සතියෙන් මුල් වෙන් කරලා සිත, සංඝානුස්සතියෙන් සිත මුල් කරලා, ූපසමානුස්සතියෙන් සිත වෙන් කරලා, මරණානුස්සතියෙන් සිත වෙන් කරලා, සතර සතිපට්ඨාන වෙන දෙයක් මෙනෙහි කිරීමෙන් හිත බැහැරට අරගෙන ඔබ කුමක්ද තෝරගන්නේ? ගේ දොර වතපිටි ඒවා මෙනෙහි කිරීම අත්හැරලා, බලපු කරපු දේවල් අමතක කරලා දැන් මොකද්ද මෙනෙහි කරන්නේ?
මෛත්‍රිය. එතකොට මෛත්‍රිය එතන මානසිකාරය කරන කොහොමද? මම වෛර නැත්තික් වෙම්මා, තරහ නැත්තික් වෙම්මා, ඊරිසියා නැත්තික් වෙම්මා, දුක් පීඩා. එහෙනම් ඒ මානසිකාරයේ තුලින්ම තමයි අරමුණත් හොයාගන්න තියෙන්නේ. මානසිකාරය කරන දීම තමයි එතන අරමුණක් වෙන්නේ. ඒතර අරමුණක් ඇති කරලා දෙන ස්වභාවයටත් අපි කියන මොකද්ද? සමහර තැන්වල නිර්වචනය කරන මානසිකාරික. ඒතර පින්වතුනි, මනසේ අපි යමක් මෙනෙහි කිරීමක් වේද? ඒ මෙනෙහි කරන දේ අපි ගන්නව මොකක් කියලාද? අරමුණ. දැන් භෞතික දෙයක් නොවි. මොකද්ද? මානසිකාරික කියන්නේ භෞතික දෙයක්ද? පඨවි ආපෝ තේජෝ වායුද? නෑ. මේක සියුම්ම තේරුම් ගන්න. මේ මම දැන් රූපේ ගැන කියා දෙන්නේ. රූපේ ප්‍රකටයිනේ. තේරුණේද? ඒතර මේ මානසිකාරය කියනදී ඔබ තේරුම් ගන්න ඕනේ. තේරුණා නේ කියදින්? ඒතර මේ සිත බැරිද ඔබට? චේතනාත්මක ඔබට බැරිද? ඔහොම ඉන්න ගමන් යටිපතුලට හිත යොමු කරන්න. දැන් ඔබ මානසිකාරය යොමු කළේ කොහෙටද? කකුලේ යටිපත. දැන් දෙන්නේ නැද්ද? ඔබට බැරිද චේතනාත්මකව තමන්ගේ මානසිකාරය යොමු කරන්නට? තමන්ගේ අත්වල ඇඟිලි තුඩු වලට ඇස් වහගෙන මානසිකාරය යොමු කළේ කොහෙටද? බාණ්ඩ මානසිකාරය කරන්නේ කොතනද? එතන සිත හට ගන්නවා. ඒ තැනේ තැන තියෙනදී දැනගන්න පුළුවන්. එතකොට දැන් අපි කතා කළේ මොකක්ද? මේ සිතක, මේ සම්පූර්ණ සිතේ ක්‍රියාකාරීත්වය කියadienේ. එතකොට මේ මානසිකාරය කියලා කියන්නේ අපි මනසින් යමක් මෙනෙහි කරන ස්වභාවය. ඒතකොට මේ මෙනෙහි කරන දේ තමයි අරමුණ කියලා. ඒකනේ මනසට දෙන අරමුණු නාම රූප ප්‍රත්‍යයෙන් කියලා අපි විදර්ශනා කරන්නේ. සම්පූර්ණම එතන නාම රූප ක්‍රියාවලියක් තියෙනවා. දැන් බාණ්ඩ අර බ්‍රහ්මණතුමියට බැමිණියට මේ බුදුරයන් වහන්සේ කියන ලස්සන මේ දෙන්න තෝරනවනේ මේක. නේ? බුදුමි කියන්නේ ඒක. ඉතින් කාශ්‍යප බුද්ධ ශාසනේ දියුණු කරලා කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. නේද? ආහනේ. මානසිකාරය. ඔබට යම් පොඩි වැටහීමක් ඇති ඉගෙන. ඒ ඇතිනේ නේ? ඒ ඇති. අපි චුට්ට චුට්ට මේව තේරුම් ගම් පින්න. එතකොට මානසිකාරය ඊට පස්සේ මොකද්ද? ස්පර්ශය. මොකද්ද? ස්පර්ශය. පින්නතුනි, මේක තේරුම් ගද්දී මේ විදිහට තේරුම් ගන්න ඕනේ. ස්පර්ශය කිව්වහම කර්ණ තුනක එකතු වීම ඔබ අහලා ඇති. දැන් අපි කිව්වා, දැන් අපි සිතින් මොකද කරන්නේ? මානසිකාරය කරන. මානසිකාරය කරන දේ මොකද්ද? අරමුණ වෙන. ඒතර ඒ මනස, ඊට පස්සේ අරමුණ, ඊට පස්සේ මනසේ මොකද්ද? ඒ අරමුණු කරපු දේ දැනගන්න පුළුවන්ද බැරිද? එහෙනම් ඒකට අපි කියන මොකක්ද? එතන විඥානෙ. මොකද්ද කියන්නේ? දැන් ඔබට අර උපමාව මතක් වෙන්න ඕනේ. මොකද්ද උපමාව? නාගසේන රහතන් වහන්සේ විස්තර කරා මිලිඳු රජුරවන්ට. මේව වෙන් කරන්න පුළුවන්ද? බෑ. කොහොමද පෙන්වු උපමාව? කොහොමද පෙන්වන්නේ? වෑංජනේ ලුණු, ඇඹුල්, කුරුඳු, කරපිංචි, මේ ඔක්කොම තුන පහ ඔක්කොම මොකද කරේ? එකට දාන්නවා. දැම්මට පස්සේ ලුණු වෙනම ගේන්න, අරවා ගේන්න කිව්වට ගේන්න පුළුවන්ද? දැන් හොද්ද අරගෙන දිවේ තිබ්බහම දිවෙනුයි. අපි නුවණින් වෙන් කරගා මේ තියෙන ලුණු රහ, මේ කහට රහ, මේ ඇඹුල් රහ. ඔව්ද නැද්ද? දැන් අපි සිත කහට ගන්නා නාම රූප ධර්මතාව වෙන් කරන්න ගියාමත් මොකද වෙන්නේ? අර වගේ අර උපමාව දැක්කනේද? ලස්සන දැක්කනේ. ඒකනේ සමාධිය ඕනි කියන්නේ, මේක දකින්නේ. කලබල නැති සිත. තේරුණේද? දැන් බලන්න, මන දැන් මානසිකාරය කරන දේ තමයි අරමුණ වෙන්නේ. තේරුණනේ කියන්නේ? අපි හිතමු බුදු ගුණ මානසිකාරය කරන. මොකද්ද කරන්නේ? බුදු ගුණ. මාගේ ස්වාමී වූ බුදුරයන් වහන්සේ අරහන් වනසේක සම්මා සම්බුදු. එන්න අරමුණ බුදු ගුණ තමයි අරමුණ. සිතවිල්ලක් කියන්නේ මානසිකාරය කරන දේ. එහෙනම් එතන මනසට අරමුණක් තියෙනවද නැද්ද? තියෙනවා. දැන් එතන මානසිකාරය තියෙනවද නැද්ද? තියෙනවා. මානසිකාරයේ නැතුව ගියොත් ස්පර්ශය නෑ, වේදනාව නෑ, සංඥාව නෑ, චේතනාව නෑ, මුකුත් නෑ. නැති වුණොත් ඔක්කොම නිරුද්ධ වෙනවා. සම්පූර්ණ අපේ පැවැත්ම තියෙන මොකක් එකද? මානසිකාරයත් එක. මේක මේ ටැප් එක ගලන්න හැ වගේ දිගට සිතිවිලිනේ පින්නතුනේ.
විතක් විචාර නැති සමාධි ධානය තුළ යම් මානසිකාරයක් කියලා අපි ගොඩක් හිතන්නේ සිතිවිලි ගොඩක් වචන සිතිවිලි නෑ. ඒ එක අරමුණ තුළ හිත පිහිටවල ඒකින් බහැරට නොවන විදිහට පිහිටලා තියෙනවා. ඒක මොකද්ද? ඒකත් මානසිකාරයක්ද නැද්ද? මානසිකාරය දුර වෙනවා නිරෝධ සමාපත්තියේදී. තේරෙනවනේ කියාදෙන එක? දැන් එතකොට මානසිකාරය කරන දේ එතන අරමුණ වෙනවා. එහෙනම් ඒ මානසිකාරය කරනදී බුද්ධානුස්සතිය නම් ඔබට ඒ ගැන ඒ හටගන්න සිතේ දැනගැනීමක් නැද්ද මේ බුදු ගුණ ගැන? තියෙනවා. එහෙනම් එතන විඥානේ තියෙනවද නැද්ද? තියෙනවා. තේරුම් ගන්න මානසිකාරය යම් තැනකද එතන මොකද්ද තියෙන්නේ? විඥානේ තියෙනවා වා වාමයි. ඇයි මේ මේවා පින්නොතින් වෙන් කරන්න බෑනේ? එකට තියෙන ධර්මතා. එකට තියෙන ධර්මතා. එතකොට පින්නොතින් ඔන්න විඥානේ එතන තියෙනවා නම් මානසිකාරය තියෙනවා, අරමුණක් තියෙනවා, විඥානේ තියෙනවා. නේ මනස අරමුණ දැන් විඥානේ තියෙනවා. මේ කරුණු තුන එකට එකතු වීම නැද්ද එතන? තියෙනවා. මොකද්ද තියෙන්නේ? ස්පර්ශ තියෙනවා. මොකද්ද තියෙන්නේ? ස්පර්ශ තියෙනවා. එහෙනම් එතන වේදනාව නැද්ද? තියෙනවා. සංඥාව, චේතනා තියෙනවා. මේවා වෙන් වෙලානේ මේ එක විට හටගන්නේ. කොහොමද? මානසිකාරයත් එක්කම ඒ ස්පර්ශය ඇති වෙලා වේදනා, සංඥා, චේතනා එකට උපදින්නේ. පෙර පසු නොවි කොහොමද උපදින්නේ? එකට උපදිනු. එකට පවතිනු. එකට නිරුද්ධ වෙනු. දැන් කොහොමද අර උපමාව? පුදුම උපමාවක්. වෑංජනි ලුණු ඇඹුල් ඔක්කොම දාලා එකට ඇනුවට පස්සේ රජ්ජුරුව කියන ලුණු වෙනම ගෙනින් දාපු, හැඳි දෙකක් දැම්මනේ, හැඳි දෙක වෙනම ගේන්න. මොනවද? ඇඹුල් දෙහි ඇඹුල් බෑයක් දැම්මනේ, ඇඹුල් ටික හැන්දෙකට අරන් වෙනම ගේන්න. තුන පහේ අරව මේවා දැම්මනේ, ඒවා දැන් වෙනම ගේන්න පුළුවන්ද? බෑ. වෑංජනි අරන් දිවේ තිබ්බහම දිවෙන් ඔන්න අපි දැනගත්ත මේ ලුණු, මේ ඇඹුල් දැක්කනින් සීත ඔය තමයි චෛතසික සිතක මේ තියෙන ධර්මතා ගැන අපි කතා කරද්දි, මේ චිත්තයක් සිතක් ගැන කතා කරද්දි ඔන්න එකට තියෙන ඒවා. කොහොමද එකට තියෙන ඒවා? හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නදි වේදනා, සංඥා, චේතනා, ස්පර්ශ. ඔබ බුද්ධ දේශනා කියවන්නේ කොහොමද තියෙන්නේ? පස්සපච්චය වේදනා. එතන මේ වේදනා, සංඥාව, චේතනා උපදින්නේ මොකක් ප්‍රත්‍යින්ද? ස්පර්ශයෙන්. එහෙනම් ඇයි බුදුරජාණන් වහන්සේ මෙතනදී නාම රූප ගැන කියදී හතරවෙනියට දැම්මේ? වේදනා, සංඥා, චේතනා තුන උපදින්න මුල් වෙන්නේ ස්පර්ශ නිසා. ඒ හතරම උපදින්න මුල් වෙන්නේ මොකද්ද? මානසිකාරය. මේවා එකට පවතින පින්නතුනි වෙන්කරි නුවණි. වෙන්කරි කොහොමද? නුවණි. දැන් ඔබට තේරෙනවා ඇති මේ වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශ, මනසිකාරය මෙව්වා නැත්තම් සිතක් නෑ. මොකද්ද නැති? සිත, විඥානේ, මනස කියන ධර්මතාවයේ ලෝකේ නැති වෙනවා. දැන් තේරෙනවද කියලා දීපේක? තේරෙනවද කියලා දීපේක? එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කිවි මොනවද? සතර මහා ධාතු ටික. එහෙනම් මේ සිතක් පවතිනට මුල් වෙන ධර්මතාවය තමයි නාම රූප කිව්වා. වේදනා, සංඥා, චේතනා, ස්පර්ශ, මනසිකාර සතර මහා ධාතු. ලස්සනයි නේද කියලා දීපේක? ඔබට පඨවි ආපෝ තේජෝ වායු නැත්නම් ඇස කන නාහි දිව කය තීද නෑ. ඉතුරු ධර්මතාව ටිකත් එහෙනම් නිරුද්ධ වෙනවා. දැන් ඔබට කියා දුන්නා සිත ගැන, මේ නාම ධර්මතාවය ගැන. මොනවද කියා දුන්නේ? වේදනාව, සංඥාව, චේතනාව. එතන වේදනාව, සංඥාව, චේතනාව උපදින්න මොනවද මුල් වෙන්නේ? ස්පර්ශය. ඒ හතරම උපදින්න මුල් වෙන්නේ මොකද්ද? ඒ මුල් වීමත් එක තමයි පෙළ ගැස්ම ඉන්නේ ලස්සනට, මානසිකාරය. ඊට පස්සේ සතර මහා ධාතු පෙන්වා දෙනවා. හරි. දැන් එහෙමනම් අපි තව දෙයක් වෙන් කරගත යුතුයි. කුමක්ද ඒ? දැන් අපි කතා කරේ ඇස අත්හැරලා, කන අත්හැරලා, නාහය අත්හැරලා, දිව අත්හැරලා, කය අත්හැරලා, සිත ගැන ටිකක් කතා කළේ. සිත ගැන කතා කළේ. හොඳයි. ඔබ කවුරු වුණත් දන්නව ඇති, අපි හිතමු මෙහෙම. අපි සරල උදාහරණයක් ගමු. ඒ තමයි දැන්
අපිට සිතින් බැරිද ඔබේ සිතින් බැරිද දෑස් පියාගෙන ඔබට සිතින් බැරිද මතක් කරන්ට කරපිංච පුළුවන් බොරැල්ලි කනත් පුළුවන්නේ එතකට මෙතන නෑ නේද ද මෙනෙහි කරේ කොහොමද සිතින් අර අරටික ක්‍රියාත්මක මානසිකාරී එන අරමුණුනේ බොරැල්ල කනත් කරපිංචනම් කරපිංච තමයි එතන අපි හිතට අරමුණක් විදිහට මානසිකාරින් උපද්දවන්නේ. ඊතර බාන්නේ එතන ස්පර්ශය ඇති වෙලා වේදනා සංඥා චේතන ඇති වුණාද නැද්ද? ඇති වුණා. ඊතර දැන ගැනීම නැද්ද? මේ වේදනා සංඥාව දැන ගැනීමනි විඥාන කියන්නේ. මේ සිතක් එක්ක තියෙන එක ධර්මතා. ප්‍රශ්නයක් තියෙනවා. ඔබ මෙතන ඉඳන් සිතින් බොරැල්ල කනත් මතක් කරන්ට නම් කරපිංච රම්ප මතක් කරන්ට නම් ඊට කලින් ඔබ ඒක දැනගත්තේ කොහෙන්ද? කොහෙන්ද? ඇසින්. කුමකින්ද? ඇසින්. බොරැල්ල කනත් ඇහැට රූපයක්ද නේද? පඨවි ආපෝ තේජෝ වායු. ඇසේ කළු ඉන්ද්‍රිය විපදුනේ. ඔව්ද නේද? ඔව්. එතකොට සිතින් බොරැල්ල කනත් දකින්න කලින් ඇසින් දැකලා තියෙන්න බොරැල්ල කනත් දැකපු නැති කෙනෙක් මේ බණ අහනවා. එයා දන්නේ බොරැල්ල කනත් කොහේද? කොතනද? කොහොමද? අපි දන්නවද නැද්ද? අර අතන තියෙන හන්දි දන්නව නේද කවුරුත්? හා. එතකොට ඒක ප්‍රථමයෙන් ඔබ දැක්කේ කොහොමද? ඇසට. ඇසයි රූපේ. කවදා හරි දවසක උතනින් එද්දී අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හෝ කවුරු හරි කිව්වා මෙන්න බොරැල්ල කනත්. ආ කියලා ඇස් දෙක ඒ පැත්තට හැරිව්වා. ඇස රූපී මානසිකාරේ ඇසට යොමු වුණා. ආ මේකද බොරැල්ල කනත්? දැන් ඇසේ විඥාන ඉපදුනද නැද්ද? දැන් ස්පර්ශ නේද ඇසයි රූපේ විඥානි එකතු වුණා. දැන් වේදනා සංඥා වීසිත හටගත්තද නැද්ද? හටගත්තා. දැන් ඔබ සිතින් මතක් කරන්නේ මොකක්ද? එදා ඇසින් දුටු වේදනාව සංඥා මානසිකාරය කරන්නේ මොකද්ද ඔබේ සිතින්? අර ඇසේ හටගත් වේදනාව සංඥාව. එහෙනම් ඔබ කියන්නේ ඒ කනත්ති හැඩේ කුරුස බෞද්ධ චක්‍ර තාප්පේ පාර ඊට පස්සේ වැට තියෙනවනේ මෙහෙ නේද? එතකොට ඒ සටහන ඔබේ ඇසේ හටගත්තේ නැද්ද? එහෙනම් ඇසේ ඒ විඥානේ හටගදී සංඥාව ඇසේ තිබුණද නැද්ද? තිබුණනේ. එහෙනම් ඒ ඇසේ හටගත් වේදනාව සංඥාව නේද අද ඔබ මනසට අරමුණක් කරලා ගත්තී බොරැල්ල කනත් කියලා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මනසට අරමුණු ඒ කියන්නේ ඇසින් දකින්නදී වෙන එකක්, කනින් අහනදී වෙන එකක්, නාහින් ගන්නදී වෙන එකක්, දිවෙන් ගන්නදී වෙන එකක්, කයින් ගන්නදී වෙන එකක්. කනින් සද් මේ රූප බලන්න බෑනේ පිළිදෙන්න. කණින් පුළුවන් දේ රම්ප කරපින්ච රස බලන්නේ බෑ. ඇහින් රූප, කණින් ශබ්ද, නාහින් ගඳ, සුව, දිවෙන් රස, කයින් පහස. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මනසට අරමුණු ගන්නෙ කොහෙන්ද? අත් විඳින්නේ ඇස, කන, නාහි, දිව, කයින් ගන්නදී මනසට අරමුණක් වෙනවා. තේරුණේ දැන් කියා දීපේක. දැන් ඇසෙත් සිතක් උපදිනවා නම් විඥානේ එතන වේදනා සංඥාව තියෙනවා ස්පර්ශය. කණේ විඥානේ උපදිනවා නම් දැන් කන්ට අපි මනසිකාර යොමු කරන් ඉන්නේ මේ වෙලාවේ. කන ශබ්දේ මනසිකාර තියෙන තැන විඥානේ තියෙන දැන ගැනීම විඥානේ තියෙන. දැන් ස්පර්ශය. කනයි ශබ්දේ විඥානේ එකතු වෙලා. දැන් ඒ සිතේ වේදනා සංඥා නේද? තියෙනවා. නාසිට මානසිකාරිය යොමු කරනවා හඳුන් කෝරක් ගෙනියනවා ගඳ සුවඳ ඇවිල්ලා නාහට අන්න සුවඳක් තියෙනවා ඉවල්හල්ලා කියනවා ඔබ ඔක්කොම නාහින් ඉවල්නවා මානසිකාරේ නාහට යොමු කරනවා දැන් ඒ නාහේ වේදනා සංඥා වර්ෂිතේ උපදින්නේ නැද්ද ස්පර්ශය ඇති වෙලා ඉපදුණා දිව දැන් නිකන් පාළුවට ගිය හිස් ගේ ලුණු හැන්දක් දිවෙන් තියෙනවා දිව තියෙනවා රස තියෙනවා මේකේ ලුණු සීනි නෙවෙයි බලන්න කියනවා. ඕක ගාලා සිත යොමු කරන දිවට මානසිකාරි. දැන් මොකද වෙන්නේ?
විඤ්ඤාණය අනිප දිවයි රසයි විඤ්ඤාණ එකතු වුණා ස්පර්ශි දැන් එතන වේදනා සංඥා නේද එහෙනම් ඔබට බැරිද ලුණු රස හිතින් මතක් කරන්න පුළුවන් ඒ ලුණු රස මුලින් දැනගන්න නම් දිවේ තිබිය යුතුයි මේ බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනදී එහෙනම් ඇස කන නාහි දිව කයත් ඒට අරමුණු වෙනදී පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු තේරෙනවද කියදෙන්නේ මනසටි මානසිකාරයක් ගද්දී අර ඇසේ කනේ නාහි දිවේ කයි හටගත් වේදනාව සංඥාව තම මතක් කර කර ගන්නී මානසිකාරය දැන් ඔබට තේරුණාද මේ කියා දීපුදී ඒතර කල්පනා කරලා බලන්න මේ නාම රූප ධර්මතා ගැන කොච්චර ආශ්චර්යයිද දැන් මේවා වෙන් කරලා ගන්න ඕනි බය වෙන්න එපා පින්නතුනි අයිසෙක් නිව්ටන් කොපර්නිකස්ලාට ඔක්කොටමත් ওই විදිහට තමයි වෙන්නේ දශමයක් නැර ওই විදිහටමයි උනේ දශමයක් නැර ওই විදිහටමයි උනේ දැන් මේවට කියනවා සංස්කාර ධර්ම කියලා මොනවා කියලාද කියන්නේ ඕ ඇයි සංස්කාර දැන් පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුන් හැදිච්ච එක සතර මහා ධාතු නැතිවීම නැතිවීම වේදනා සංඥා චේතනා ස්පර්ශයෙන් හටගත් දෙයක් ස්පර්ශ නැතිවීමෙන් නැති වෙනවා මානසිකාර ධර්මතාවයත් හේතුන්ගෙන් ඉපදිච්ච දෙයක් හේතු නැතිවීමෙන් නැති වෙනවා අන්න අපි තේරුම් ගන්න ඕනේ සිත නැත්තම් කුමක් නැත්තම්ද විඥානේ සිත මනස නැත්තම් මලමිනියට නෑනේ දැන් එතන වේදනා සංඥා චේතනා තියෙනවද ස්පර්ශ තියෙනවද මානසිකාරය තියෙනවද නේ සතර මහා ධාතු ටික එළියෙන් පේන්න තියෙනවා ඒක කුණු වෙලා යාවි සිත නැත්තම් නාම රූප නෑ කිව්වා නාම රූප නැති තැන සිත තියෙනවද නැත බටමිටි හේතු මේ බටමිටි දෙක මෙහෙම හේතු කරලා තියෙනවා මේ බටමිටි ඇද්දොත් මේ බටමිටි වැටෙනවා මේ බටමිටි ඇද්දොත් මේ බටමිටි වැටෙනවා සම්මා දිට්ඨිය ප්‍රඥාව සෝතාපන්න වෙනවා කියන්නේ මේවා නිවැරදිව තේරුම් ගැනීම. එහෙනම් සෝතාපන්න ඵලයේ දෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඔබ දැන් පිළිගන්නවද බුදුරජාණන් වහන්සේ නාම රූප විඥාන පටිච්චසම්පාදි විස්තර කරද්දී මිනිස්සු අවබෝධ කළා කියන සෝතාපන්න වුණා සකදාගාමි වුණා කියන ඇත්තද බොරුද? ඇත්ත. දැන් තේරෙනව නේද? එතකොට සාස්තුන් වහන්සේ මේව ගැන විස්තර කරද්දී ශ්‍රාවකයාට සද්ධා උපදිනවා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරලා ආය ලෝකේ තව කවුරුත් නේ බුදුරජාණන් වහන්සේත් එක වෙන සාස්තුන් සසඳන් දෙනවද ඔක්කොම සාස්තුන් වහන්සේලා එකයි නෑ කවුද නාම රූප ඔහම අවබෝධ කළේ කවුද ඔහම කියා දුන්නේ ඕවා මෙව්වා මෙව්වා කියන ලෝකික බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ විදිහට අන්න බුදුරජාණන් වහන්සේ ගුණ අරහන් වනසේක සම්මා සම්බුද්දයි විජාතන සම්පන්න සුගතයි ලෝකවිදු එහෙනම් මේ නාම රූපත් විඥානත් ওই විදිහට වෙන් කරගෙන ওই විදිහට තමා තුල හට අරගෙන පැවතිලා නැති වෙලා යනවා දකින්වද ඒක ඔහුගේ සම්මා දිට්ඨිය සංකතය උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස හට ගැනීම පේනවා නැතිවීම පේනවා වෙනස් වීම දකින්න දැන් තේරෙනවද කියලා දෙනක එතකොට අර සිතේ අපි කතා කරා වේදනාව සංඥාව චේතනාව ස්පර්ශේ මානසික සිත ගැන අපි කතා කරා මුලින්ම ඇස කන අත්හැරලා එතකොට මේ සිතේ හටගන්න මානසිකාරය කියලා කියන්නේ මෙහෙම කරද්දී දිය ඇඳපු ඉර පටන් ගත් වෙලේ ඉඳන් මොකද වෙන්නේ නැති වෙන්න පටන් ගන්නවා මානසිකාරය මෙහෙම කරද්දී නැති වෙනවා ස්පර්ශේ ශනින් නැති වෙලා වේදනාව ශනින් නැති වෙනවා සංඥාව ශනින් නැති වෙනවා චේතනාව ඒ නිසා හටගත් සිත විඥානි ඒව නැති වෙද්දි ශනින් නැති වෙනවා ශනින් නැති වෙනවා නමුත් ඒ ඉපදිච්ච සිත උදව් කරනවා ඊළඟ සිත ඇති කරගන්නට අපි අඹගෙඩියක් හිටවනවා ඒ අඹගෙඩිය උදව් වෙන්නේ නැද්ද පස්සේ තව අඹගෙඩිය උපදින්නේ උපදින හේතු වෙනවද නැද්ද හේතු වෙනවා අපි පින්නතුනි මෙහෙම හිතන්න මෙහෙම හිතන්න මෙහෙම හිතන්න සරල උදාහරණයක් ඔබට කියන්න මෙන්න මෙහෙම හිතන්න කවුරු හරි කෙනෙක් ඔබට ෆෝන් එකකින් සැරට බයිනෝ මොකද කරන්නේ ෆෝන් එකකින් සැරට බයිනෝ
කන්ට සබ්දයක්ද නැද්ද? කවුද බැන්නේ කියලා දන්නවද නැද්ද? දැන් එයාවත් දන්න, බැන්න පුද්ගලයාත් දන්න. දැන් ඊට පස්සේ ෆෝන් එක තිබ්බා, මිනිස්සු බැනලා ඉවරයි, සතර මහා ධාතු ටික ඉවරුණා. දැන් අපි පැටලෙනවනේ පින්නතුනි, මේ ධර්මතාව දන්නේ තින්ද? දැන් හිතට ඒක මොකද්ද? අරමුණක්. දැන් ඒක මානසිකාරි වෙන්නේ නැද්ද? දැන් ස්පර්ශ වෙවි, වේදනා සංඥා උපදිනවද නැද්ද? සිත් උපදිනවද? අන්න සිතක් ඉපදිනවා. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ගැනම ඔබ කල්පනා කරනවා, චේතනා පහළ කර කර. දැන් ඒ ඔස්සේ සිත වැඩෙනවද නැද්ද? දැන් පුංචි බීජයක් නුග ගහක ටික ටික කාලයක් ඇදී මහා නුගයක් වෙන්නේ නැද්ද? අවුරුදු 4-5 කණින් හපවර සිද්ධිය තියාගෙන සිතින් මෙනෙහි කළා, දැන් සිතේ වැඩිලා. දැන් ඔබට අර අරමුණ ඇසුරු කරගත්ත සිත් ගොඩක් ඉපදිලා නැද්ද? ඉපදුනා. දැන් ඔබ ඒ ගැන මානසිකාර්ය කර කර චේතනා පහළ කරපු එක විඥානේ පවතින අවුරුදු ගානකේ ද්වේෂ අරමුණ මුල් කරගෙන හේතුවක් වුණාද නැද්ද? හේතුවක් වුණා. රහතන් වහන්සේලගේ ද්වේෂිනේ, රාගි මෝහිනේ. ඒකයි කිව්වේ පියුම වතුර රැඳින්නේ, නෙළුම් කොළේ දිය රැඳුනහම හීරිලා යනවා මිස රැඳුන්නේ කිව්වා. දැන් දැක්ක නේද වෙච්චදී? අපිට ඇස කන නාහි දිව කය මනසට අරමුණු වෙනවා. ඒ අරමුණ අල්ලගෙන සිත සිතා මානසිකාරය කර කර අපි සිත් පවත්තන. බුදුරජාන් වහන්සේ රහතන් වහන්සේලාට නෙළුම් කොළේ දැඳුණු දිය බිඳ වගේ එතනින් ඉවරයි. ඇයි? අපි යමක් තෘෂ්ණාවෙන් අල්ලද්දී තමයි ඒක ප්‍රපංච වෙන්නේ. නිෂ්ප්‍රපංච, එහෙම ප්‍රපංච නෑ කිව්වා. හිතාගන්න බෑ. එහෙනම් ඒ හිත නිවිලද නැද්ද? නිවන පෙන්වන්න බෑ කිව්වා. හැබැයි ඔබ කල්පනා කරන්න ඕනේ, බුදුරජාණන් වහන්සේ මේ විදිහට විස්තර කරද්දී ඒ කාන්තින් ඒ නිවන සාන්තද නැද්ද? ආශ්චර්යයි, ආශ්චර්යයි. දැන් පේනවා නේද පින්වතුනි, මේ නාම රූප ධර්මතාවල ක්‍රියාකාරීත්වය. ඒතකොට පින්වතුනි, මේ ගැන තමයි බුදුරජාණන් වහන්සේ ලස්සනට තව තව විස්තර කරන්නේ. අර පඨවි ආපෝ තේජෝ වායු රූපය ගැන කියනවා කොහොමද පෙනගුලිය කියලා. වේදනාව ගැන කියනවා දියබුබුලය කියලා. ඇයි දියබුබුල වැඩි වෙලාවක් තියෙන්නේ? ටග්ගාල වතුර වැටෙද්දි හට ගන්නු නැති වෙනු. සංඥාවට කිව්වා මිරිඟුව කියලා. ඇයි? සතර මහා ධාතුන් හදාගත්තදී. චේතනාවට කිව්වා ගිනි අඟුරු වලක්. එතකොට මේ ඔක්කොම හේතු නිසා පවතින දෙයක්. ස්පර්ශ නිසා වේදනා, සංඥා, චේතන. සිත නාම රූප නිසා කිව්වා. දැන් එහෙමනම් අපිට පේනවා ජීවිතය කිවි ඔච්චරයි. ඊට එහායින් තව කෙනෙක් හෝ ඊට මෙහායින් තව කෙනෙක් හෝ නෙවෙයි. ජීවිතය කිවි ওই චුට්ටේ පැවැත්ම. මොකද්ද? වේදනාව, සංඥාව, චේතනාව. ඒවා හටගත් ස්පර්ශ නිසා. ඒ හතරම උපකාර කරේ මානසිකාර්ය. මේ පහටම බලපෑමක් ඇති කරන පඨවි ආපෝ තේජෝ වායුත්. මෙන්න මේ ටිකේ පැවැත්මට කියනවා මනුස් ජීවිතය. දැන් මේ ඔක්කොම හේතු හින්දා නේද තියෙන්නේ? එතකොට මූවෙක්, පූසෙක්, බල්ලෙක් කියන්නේ මේ ටිකේ පැවැත්ම. නාම රූපවල පැවැත්ම. අන්න දැක්ක නේද බුදුරජාණන් වහන්සේ අර දෙන්නට කියපුදී සබ්බසෝ නාම රූපස්මි. මුළුමනින් මේ නාම රූපයන්ගේ යස්ස නැති මම ඊතං. මමත්වෙන් ගැනීමක් නැත්තම්. අර කිවි යයි භික්ෂුව කියලා බුදුරජාණන් ලස්සන්ට කිව්ව නේද? දැන් ඔබට තේරෙනවද මේ ඇත්ත? එතකොට පින්වතුනි, මේකේ භයානකකම මොකක්ද? මෙන්න මේකයි භයානක. බුදුරජාණන් වහන්සේ හේතුවක් දකිනවා, ඵලයක් දකිනවා. මොකක්ද හේතුවක් ඵලයක්? ඒ තමයි බුදුරජාණන් වහන්සේ දකිනවා නිරයේ යන්ට හේතු සකස් වුනොත් නිරය උපදිනු. තිරිසන් සක්තික් වීම සඳහා කරුණ සම්පූර්ණ වුනොත් තිරිසන් අපාය පැනවෙනු. එතකොට ප්‍රේත ලෝකේ ඉපදෙන්න කරුණ සකස් වුනොත් ප්‍රේතීක් සකස් වෙනු. ඒ වගේම තමයි මිනිසෙක් වෙන්න කරුණ සකස් වුනොත් මිනිසෙක් වෙනවා. දෙවියෙක් වෙන්න අදාළ හේතුව සකස් වුනොත් දෙවියෙක් වෙනවා. දෙවියෝ කියන්නේ ඵලය. ඵලය කියන්නේ මොකද්ද? මේ නාම රූප. මනුස්සිට තියෙන නාම රූපද නේද? නාම රූප පංච උපාදාන. ඒ කියන්නේ නාම රූප. බ්‍රහ්මයක් වෙන්න හේතු සකස් වුණොත් බ්‍රහ්මයක් වෙනවා. බ්‍රහ්මයා කියන්නේ ඵලය. මොකක්ද එහෙනම්? නාම රූප. එහෙනම් හේතුව මොකද්ද? කර්මේ. කර්මයේ කිව්වේ චේතනාව. අර තරහ කණෙන් අහලා අවුරුදු ගාණක් කල්පනා කර කර හදා හදා හිටියේ මොකද්ද? නාම රූප.
වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාරය කඳා දෙන්නේ. සෝතාපන්න වෙච්ච නැති කෙනාට තියෙන භයානක මොකද්ද? මැරෙද්දි හරි ද්වේෂය අත්හරින්න නැතුව ඒව ගැන කල්පනා කර කර ඉන්නවා. ඒ නාම රූපය තුල තියෙන පොළඟ මුගටියන් අයා වෙනවා. තමන්ට තියෙන පුංචි කාසියට දෙකට පොල් ගෙඩියට වත්ත ඉඩ කඩමට ආසාවෙන් ඉන්නවා. ඒව ගැන සිත සිතා කල්පනා කර කර ඉන්නවා. රැසින් කණි දැකපුදී හිතින් මනසිකාරය කර කර කල්පනා කර කර මැරෙනවා. අන්න හේතු කර්ම සකස් වුණා, ඉපදුනා. ඉපදුන ඵලේ මොකද්ද? ප්‍රීතිය. දැක්ක නේද භයානකකම? භවපච්චය ජාතික විවකට දකින්න පුළුවන් කිව්වේ ඒකයි. ඒක දැක්ක නේද? තමන්ගේ ජීවිතය තුළ වෙන එකක්ද නැද්ද මේක? ඒ වෙන දේ දකින්න පුළුවන්. හට අරගෙන පැවතිලා නැති වෙලා යන ධර්මතාවය යුක්තයි. මෙන්න මේ ධර්මතාවයේ විපාකයේ බුදුරැන්ව බෙදනවා. දිට්ඨ ධම්ම වේදිනී, උපපජ්ජ වේදිනී, අපරා. මේ ජීවිතේ විපාක දෙනවා, ඊළඟ ජීවිතේ එහෙම නැත්නම් ඊට පස්සේ ද විපාක දෙනවා. සමහර අය දෙමාපියන්ට වීදායට කරපු දේවල් මේ ජීවිතෙන් පටිසන් දෙනවා. දැක්ක නේද කැරකෙන ලස්සන ඉසිදාසිට උනේ ওই ටික. තේරෙන්නේ දෙකිය දීපදී. ඒතකොට පේරුම් ගන්න පින්වතුනි සංසාරයේ තියෙන භයානකකම. දැන් තේරෙනව නේද? එතකොට එහෙමනම් අපි මොනවද මේ දන් දෙනවා කියලා කරන්නේ? ඒක තේරුම් ගන්නට. වස්තු සම්පත් කෙරෙහි ආසාවත් හැරීමක් කරන අලෝභය. ඒතකොට අපි මොකද කරන්නේ? කෙනෙකුට දන් දෙනවා, මේ දේ ඔබ ගන්නට, මේ දේ කන්න, මේ ඇඳුම ගන්න, ඊට පස්සේ ගඩොලක් චෛත්‍යයකට, එහෙම නැත්නම් දන් හැන්දක් බෙදෙනවා, මොනවා හෝ උපකාරයක් කරනවා, සිල්වතුන් ගුණවතුන්ට දන් බෙදෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒකත් මානසිකාරි නේද? චේතනා පහල කරන්නේ නැද්ද? දන් දෙන්න කය වචන හිත හසුරු හසුරු කරනවා. විඥානයක් පවත්වන්නේ, නාම රූප ධර්මතායි ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ වේදනාව මෘදු එකක්, සංඥාව මෘදු එකක්, චේතනාව මෘදු එකක්. ඊට අදාළ ලෝක සාන්තයි. කොහෙද යන්නේ? දානියට අදාළ ලෝක බුදුරැන් සපන වුණ මනුස්ස දිව්‍ය ලෝක. සමාධි ඊට වඩා සාන්තයි. සිත එකඟ කරගෙන එක අරමුණක තියාගෙන වඩන එකක්. ඒකත් මානසිකාරයෙන් උපද්දවන එකක්. එතනත් ස්පර්ශයෙන් වේදනා සංඥා චේතනා ඒ ධානාංග තුල. එයා මැරුණාම ඊට හේතු රූප උපදින බ්‍රහ්ම කයක්. කයත් සැහැල්ලුයි, වේදනා සංඥා චේතනා ඊට අනුරූප. ඔන්න පින්වති ලෝකේ. තව කෙනෙක් ඉන්නව මෙලවක් නෑ, පරලවක් නෑ, පින නෑ, පව නෑ, ඔව බොරු. අර සබම් මහත්තයා, එයා මොනවද හින්න බොරු කියන? පින මෙලවක් නෑ, පරලවක් නෑ, පින නෑ, පව නෑ, ඔව බොරු. ඔය බයට දන් දෙන්නේ හාමුදුරුවෝ බය කරනවා, නිරේ අරවම යතන ඒකට බය. ඔය ඔව පව් කියනවා නේද? මිත්‍යා දෘෂ්ටිය. ඒ අදහස කාටද තියෙන්නේ? තිරිසන් සතාට. එයාට තියෙනවද පින පව ගැන අදහස? උපදිනව නෑ කියන අදහස තිරිසන් සතාට තියෙනවද? නෑනේ. එන එතන වැඩින්නේ තිරිසන් ලෝකේ. ඇයි ඒ තිරිසන් සතාටත් මෙලව පරලව පින පව පිළිබඳ ඇදහිල්ලක්? ජීවත් වෙන මිනිස්සයා ඒ අදහස ඉන්නයි ඉන්නෝ. එහෙනම් ඒ සිතන්න බැරිකම තියෙන්නේ තිරිසන් ලෝකේ. ඒකට කියන මිත්‍යා දෘෂ්ටිය උපත් දෙකයි නිරේ හෝ තිරිසන් ලෝකේ. අන්න සත් වෙලා උපදිනවා සිතන්න බෑ මෙලවක් පරලවක් නේ. කොමියුනිස්ට් බොහොම අමාරු ප්‍රේසම් වින්නෝ. තේරුණ නේද? එතකොට තේරුම් ගන්න පින්වතුනි භයානකකම. බුදුවරයකගේ ධර්මයේ ලෝකයේ ශ්‍රේෂ්ඨ වෙන්නේ ඇයි? ඇයි? මෙන්න මේ නිසා. එහෙනම් යම් කෙනෙක් මේ නාම රූප ධර්මතා ගැන දැනගන්නවා, විඥානය ගැන දැනගෙන, ඔන්න මාර්ගය මේ ගැන අවබෝධ කරන්න සිහිය පිටවන්නේ සමාධි හිතකින් කරගෙන. එයා හොඳට රූපේ වෙන් කරගන්නවා. මානසිකාරය කුමක්ද? ස්පර්ශය මොකක්ද? එතන තියෙන වේදනාව මොකක්ද? එතන තියෙන සංඥාව මොකක්ද? එතන තියෙන චේතනාව මොකක්ද? විඥානි මොකක්ද? මේවා එකිනෙකට උපකාරයෙන් පවතින විදිහ දකිනවා. එයා තමා තුළ ඒදී ක්‍රියාත්මක වෙනදී දකිද්දී එයා සෝතාපන්නයි කියනවා. සම්මා දිට්ඨියෙන් යුක්තයි. දැන් ඒ දැක්මින් ලෝකේ දකිනවා. ඒකයි එයා නිවන කරාම යන්නේ, සතර අපාය යන්නේ නෑ. එයා තමයි මේ ගැන තියෙන ඇල්ම තව තව දුරු කරන්නේ. එතකොට තමයි අර වේදනා සංඥා චේතනා ගැන තියෙන රාග ද්වේෂ ආදී දේ දුරු වෙන්නේ, ආසාව දුරු වෙන්නේ, දෙන සකදාගාමි වෙනවා. ඔන්න අනාගාමි වෙනවා. ඊට වඩා දිනුන අරහත් වෙද්දී මේකේ තියෙන ඇල්ම සම්පූර්ණින් අත්හැරියා. හරියට කොයි වගේද
වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර සතර මහා ධාතු හේතුන්ගෙන් හැදිච්ච එක. සිත නාම රූප නිසා පවතින එක. දැන් මෙහෙමනේ දකින්නේ ඊට එහා මම කියලා වෙන දෙයක් නැහැ. ගිනියම් වෙච්ච යකඩි වගේ. ගිනියම් වෙච්ච යකඩි මේ පැත්තෙන් අල්ලන්න බෑ රස්නේ. කෙලවරින් අල්ලන්න බෑ රස්නේ. මැදින් අල්ලන්නත් බෑ රස්නේ. මානසිකාර්ය බලවත් වේදවන අර භාවනා කරන යෝගාවචරයට මොකද වෙන්නේ? ගිනියම් වෙච්ච යකඩි වගේ සංස්කාර දකින්න. රූපේ දකින්නවා. මානසිකාර්ය දකින්න, ස්පර්ශ දකින්න, වේදනා සංඥා චේතනාව දකින්න, විඥාන දකින්න පිහිටක් නැහැ. හේතුන්ගෙන් හැදිච්ච සංස්කාරි දකින්න දකිද්දි රැකවරනේ නැහැ. එහෙනම් මේ විතක්ක ਵਿਚාරය කියන එකත් පවතින්නේ මානසිකාර් ධර්මතාවය තුලින්ද නැද්ද? ඒ දේ තුලින්ම. ඒක අපි වෙන් කරගන්න මේ මානසික තියෙන. එහෙනම් මේ නාම රූපමයි. ඒක වෙන් කරගන්න මෙහෙම. ඔබ දැකලා ඇති පින්නතුනි, ඔයගොල්ලෝ දැකලා තියෙනවද මේ වඩු වැඩ කරන අය දැකලා තියෙනවා? එතකොට අපි හිතමු මෙහෙම, වඩු වැඩ කරන කෙනෙක් ජනේලයක් හදන. මොකද්ද හදන්නේ? මෙහෙම ෆ්‍රේම් එක තියෙනවනේ, ලීයේ තියෙනුනේ. ඔයාලා දැකලා තියෙනවද මේ වඩු වැඩ කරන කෙනා මේ ලීය අනිත් ලීයට මෙහෙම වද්දනවා? අර තව්වෙන් හාරලා හාරලා හිඩසක් හදලා ඊට පස්සේ මේ මේ ලීය ගෙනල්ලා මේකට ඔහොම වද්දනවා. තේරෙනවනේ කියadienක? විතක්ක කියන්නේ මොකක්ද? මෙහෙම එකක්. විතක්කය කියලා කියන්නේ හරියට පින්නතුනි, අපි ගන්න යම් මාතෘකාව වගේ. සිතින් දැන් මෛත්‍රිය, අන්න ඒකේ අපි හිත පිහිටවනවා. ඒ අරමුණ දැන් ඒ අරමුණේම දැන් හිත තියාගන්නවා. විචාරය කියන්නේ මොකද්ද? ඒ හිත තියපු දේ ඔස්සේ සිතන එක. අපිට පොඩි කාලේ මගේ රට කියලා මාතෘකාව දෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මගේ රට ලස්සනයි, මෙච්චරයි ඉන්නවා, ළමයි ඉන්නවා, ගංගා තියෙනවා, දිය ඇලි තියෙනවා, ගස් තියෙනවා, මල් තියෙනවා කියලා අපි දිගට ලිව්වා නේද? යම් මාතෘකාවක් අරගෙන ඒ ඔස්සේ විස්තර කළා. ඒ වගේ පින්නොත විතක්ක කියලා කියන්නේ අපි මනසින් යම් අරමුණක් අරගෙන ඒ අරමුණට කියන අපි විතක්කේ. විචාරය කියන්නේ ඒ ඔස්සේ දිගට සිටීම. දැන් විතක්ක විචාරය තුලත් දකින්න ලැබෙන්නේ මොකද්ද? මානසිකාරි, ස්පර්ශ, වේදනා, සංඥා, චේතන, විඥාන. දැන් තේරෙනවද කියලා දෙනික? විතක්ක විචාර සංසිඳුණු දෙවෙනි ධ්‍යානය කියනවා. විතක්ක විචාර අර විදිහට සිටිවිලි නෑ. නමුත් මානසිකාරයත් එක්ක එක අරමුණක හිත පිහිටලා තියෙනවා. ඒක කියන්නේ ඒකාග්‍රතාව. එතකොට කොච්චර පැහැදිලිව මේ වේදනාව සංඥාව චේතනාව එතකොට අඳුර ගන්න පුළුවන්ද? අපිට මේ හිත එහෙම ලැබුගින්න වගේ හැමතැනම දුවනවා. ඒකින්ද මේවා වෙන් කරගන්න බැරි? තේරෙන්නේද කියadien එක? එතකොට බාණ්ඩ ශ්‍රාවකයාට ඒකයි කියන සමාහිත සිත් තියෙන කෙනා, එකඟ සිත තියෙන කෙනා රූපය දකිනවා. රූපය ඇත්ත. මානසිකාරය ඇත්ත දකිනවා. ස්පර්ශය ඇත්ත දකිනවා. වේදනාවේ, සංඥාවේ, චේතනාවේ ඇත්ත දකිනවා. විඥානයේ ඇත්ත දකිනවා. දැන් ඔබ කියන්න බලන්න, මානසිකාරයක් කෙනෙකුට මොන විදිහට කරවත් නැත්තම් ස්පර්ශය තියෙයිද? වේදනා සංඥා චේතන තියෙයිද? විඥානි ඉවරයි. නිරුද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ කියලා පණවන්නේ ওই ටිකට කියලා. දැන් මම කියලා අපි හිතන්නේ විතක්ක ਵਿਚාරයක්. එහෙනම් මොකද්ද තියෙන්නේ? වේදනාවක්, සංඥාවක්, චේතනාවක් ස්පර්ශී ඉපදිච්ච මානසිකාරයක්. කොච්චර අනිත්‍යද පිළිතුරු. කොච්චර සුළු මොහොතකින් ඔක්කොම වෙනස් වෙනවද? කොච්චර සුළු මොහොතකින් නැසිලා වෙනසිලා යනවද? බුදුරජාණන් වහන්සේ ආශ්චර්යවත් නැද්ද? අරහං සම්මා සම්බුද්ධ. සම්මා සම්බුද්ධ කියන්නේ ගුරුවරයෙක් නැතුව අවබෝධ කළා. අපේ අය ආලාර කාලාම උද්දකරාම පුත්තලගෙන් ඉගෙන ගත්තලු. එයාලා දැනගෙන හිටියද ඌවා? මං ඒකයි කියන්නේ, දන්නේ නැත්තම් සද්ද නැතුව ඉන්න ඕනේ. අර ටීවී එකට ගෙනල්ලා පොඩ්ඩක් මේසේ තියලා මහාචාර්යතුමනි මෙහෙමයි කිව්වහම ඉතින් හරි. නේද පින්නුත්? එහෙම කරන්න හොඳ නැහැ. බුද්ධ දේශනාවක් උපුටලා ගන්න කියන්නේ ඒකනේ පින්නතේ. බුද්ධ දේශනාව උපුටලා ගත්තාම ඉවරයි. කිසි ප්‍රශ්නයක් නැහැ. අභූත දෙයක් කියවෙන්නේ අපි. අභූත දෙයක් කියවෙන්නේ. සම්මා සම්බුද්දේ ගුරු උපදේශ නැතුව අවබෝධ කළා. විජ්ජාචරණ සම්පන්න අන්න ඥානයන්. සුගත නිවනටපත් උනා. ලෝක විදු ලෝකෙ මිච්චරයි.
මේ ලෝකෙට නොවැළී නිදහස් වුණා. අනුත්තර උපරිස ධම්මසාරේ මෙවන් වූ ක්‍රියාකාරීත්වයෙන් යුක්ත සත්වයාට මේ ගැන කියා දෙමින් දමනය කරන. සත්තාදී මනුසන් දෙවි මිනිසුන්ට මේ ගැන කියා දෙමින් ඉන්න ලෝකෙ එකම මුනිවරයා බුදුරජාණන් වහන්සේ ගුරුවරයා. බුද්ධ මේව හංගන්නේ නැතුව කියා දුන්න අනුකම්පාවයි. හැංගුවනම් වේදනාව නිකන් හරි. සංඥාව ගැන කියන්නේ නැතුව භාගයක් කිව්වන. එහෙම කරලා නැහැ පින්වතුනි. බුදුරීක. අදනි මේ කුටිවලට දායකයන්ට මෙයා මෙහිමයි මෙයාල විතරයි මෙහිම අපි මෙහිමයි කියලා මේ බෙදා වෙන් කියලා මොන කෙලෙස් ගොඩවල්ද පින්වතුනි. අනේ ඌව තියාගන්න නේද? ප්‍රශංසාව උනම් ගන්නද? තමන්නම් ශ්‍රේෂ්ඨ ඕං අපිට එපා. මොනවද පින්වතුනි මේ ලෝකේ? උපාසක උපාසක භික්ෂු භික්ෂුණි මෙන්න මරා ගන්නවා. හිස්කි වේකයි ශුන්‍යයි මුකුත් නෑ ගති යුතු දෙයක් නෑ. ඔන්නෙත් සිත පිහිටවන පින්වතුනි ඔයදී අවබෝධ කරගන්න විසින්. රූප බල බලා ශබ්ද හදාගත්තී නාම රූප ටිකක්. දුක් වෙවි හිටියේ මේවා ගැන චුට්ටක්. මේ හැරෙන්න පින්නතුනි කිසි දෙයක් නෑ. යක්ෂයෝ කියනවා, යක්ෂයෝ කියන්නේ ඉද්දිත් වසයි දැඩි නපුරුයි, දනුත් දෙනවා දුස්සීලයි, උපදිනවා යක්ෂ වෙලා, වේදනාව දරුණුයි, සංඥා චේතන රළු පරුස ස්වභාවයන්ගේ. ඒතර බාණ්ඩ යාගේ ධාතු ස්වභාවය හැදිලා තියෙන විදිහ. බොනවා, බොන කෙනාට මොකද වෙන්නේ? සිහි කල්පනාව නෑ. මරණින් මත්තේ මිනිස්සෙක් වුණොත් මන්ද බුද්ධිකයි. දැක්කනේ නාම රූප හැදිච්ච විදිහට මිනිස්සෙ ඉපදිච්ච ලස්සන. හේතුවත් ඵලයත්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ කිව්වේ සංසාරේ භයානකයි, හිස ගිනිගත් කෙනෙක්ගේ ගින්න නිවා ගන්නට මත්තෙන් ධර්මය අවබෝධ කරගන්නට. මහන්නි මේ ආ සංසාරේ කෙලවරක් හොයන්ට බෑ. අවසානය පැනවෙන්නෙත් බුදුරජාණන් වහන්සේ පහළ වුණාම මේක කියනවා. මේ ධර්මය අවබෝධ කරගත්ත ගමන් තමයි යාට මොකද වෙන්නේ? අර නාම රූප කතා කරේ මේ වේදනාව ගැන තෘෂ්ණාව නැති වෙනවා. තෘෂ්ණාව නැති වුණාම ඒක දැඩිව අල්ලගත්ත ස්වභාවය නැති වෙන උපාදාන. චේතනාත්මකව කර්ම සකස් වීම. මං කියවර කණින් සද්දයක් අහලා ඒක හිතේ තියන් අවුරුදු ගණන් ද්වේෂී උපද්දී නුඟ ගහ වගේ හදාගත්තේ. ඉවවනේ කර්ම සකස් වෙන්නේ. භවයනේ විපාක විදිපේස කර්ම සකස් වීමට කිව්වා. භවයේ රූප කාම භවයේ රූප භවයේ අරූප භවයේ. එහෙනම් ඉපදීම නෑ. ඉපදෙන්න තියෙන්නේ නාම රූප. මොනවද ඉපදෙන්න තියෙන්නේ? නාම රූප. වේදනාව සංඥාව චේතනාව ස්පර්ශ මනසිකාර සතර මහා ධාතු නැත්තම් ඇසක් තියෙයිද? කන, නාහි, දිව, කයසිත නෑ කිව්වා. නාම රූප නිරුද්ධයි ඇස කන හිනම් නෑ. ඇස කනක් නැත්තම් ලෙඩ වෙන වයසට එන මැරෙන මේ අර්බුද තියෙයිද? ඒ හේතුවත් නිරුද්ධ වුණා. දුකින් නිදහස් කිව්වා. ධර්මීය ස්වාකාතයි සම්දිටිකයි කාලිකයි සංගයා සුපටිපන්නයි උජිපටිපන්නයි කියලා අන්න හඳුනගත්තා. එහෙනම් ඔබ කල්පනා කරන්න මේ දහවල් ඔබට ඉගෙන ගන්න ලැබුණේ මොකද්ද? නාම රූප ධර්ම. ඔබ හැම දිනාට යතුම් දහම් කන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියනවා.